Ivan Kabopiligan and the Kemati, Alutabiogan, the Sarti Visum Hagen and Margaret Hanana, Tanasita, Apiobat Taker, Katabahata, someone will listen to the mountain. Creator of the Minimahima, Midostal Lankawe, Bedi Vashin Katabahata Laksana, Paribashi the Vachinimaka. Idekakne, Etmai, Buddhi Galane, Hari. බුද්ධිගලණය සම්බන්ධයෙන් මේ දවස්වල ලංකාවේ මාතෘකාව ඉතාමත් උණුසුම් එකක් බවට පරිවර්තනය වී තිබෙනවා. හැබැයි සමහරෙක් මේ ගැන සාකච්ඡා කරනවා. බරපතල සාකච්ඡා කරනවා. හැබැයි හරියටම බුද්ධිගලණය යනු කුමක්ද කියලා විමසුවොත් උත්තරයක් නැවතතාවක් හිතන්න සිද්ධ වෙනවා. ලෝකයේ ඒ සඳහා විවිධ කියවීම් තියෙනවා. ඒ සියලු කියවීම් වලින් අරගෙන පොදු සම්මතයක් හැටියට බොහෝ දුරට එක ගවන්නට පුළුවන් කාරණාවක් හැටියට විශ්වාස කරනවා. ඒ එක්තරාක සිට උගත් සහ පුහුණු ශ්‍රමිකයන් වඩාත් උසස් ජීවන රටාවක් සහ ඉහළ ආදායමක් බලාපොරොත්තු වෙන තවත් රටක රැකියාවක් සඳහා පිටත් යාම බුද්ධිගලණය ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දෙනවා. අද කතාව මාතෘකාව අපෙත් බුද්ධිගලණය කතා කරමු ගැන. ඒ ගැන කතා බහ කරන්ද අපි අද ආරාධනය කළා මහාචාර්ය මහේෂ් චන්ද්‍රසිංහ මහතාට උපකුලපති Vrutia Takshana Vishwavidyalaya Niyojanayata. Ivan kila obathuma gana kiyanne Ivan. Then some එහෙනම් මෙහෙම කතාවක් තියෙනවා. ඒ තමයි බුද්ධිගලණය. මේ ගැන දැන් අපේ පැහැදිලි කතා බහක් තියෙනවා. හැබැයි එතනට කෙනෙක් යෝජනා කරනවා නෑ. මේක බුද්ධිගලණය නෙවෙයි කියලා. සමහර මේකට විවිධ අර්ථකථන තිබෙනවා. ආචාර්ය පවිත්‍ර ජයවර්ධන මහත්මිය යෝජනා කළා මේ ළඟදී එය බුද්ධි නාස්තියක් කියලා. එකටියක් ඊට පස්සේ උණුසුම්ම කතා බහට ගිය මාතෘකාව බවට පත් වෙනවා. ඇත්තටම ඔබතුමා දකින විදිහට අපේ රටේ කට්ටිය මෙච්චර කියනවා. බුද්ධිගලණයක් තිබෙනවා. අපි ප්‍රවෘත්ති වල සම්බන්ධ වෙනවා. පුවත්පත්වලක් තියෙනවා. ඔබතුමා එකඟද අපේ රට මේ මොහොතේදී මුහුණ දෙන්නේ බුද්ධිගලණයකට කියලා? මේ මොහොතේ අපි හිතනවා බුද්ධිගලණයක් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ විවිධ පාර්ශවයන් මේ ගැන කතා වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා පාස්පෝට් කන්තූරයේ එක දිගට පෝලිං වල ඉන්නවා තරුණ ප්‍රජාව. එතකොට එක පැත්තකින් අපි දකිනවා විවිධ රටවල් වලින් අපිට ඉල්ලුම් එනවා අපේ පුහුණු ශ්‍රමිකයන්, උපාධිධාරීන්, නැත්නම් විවිධ විශේෂ ක්ෂේත්‍රවල ඉන්න විශේෂඥයින්ට ආරාධනා ලැබෙනවා. ඒක ඕනෑම රටක තවත් රටකට ලැබෙන මේ එදිනදා සාමාන්‍ය පවතින දෙයක්. මේක මේ අද ඊයේ ලංකාවට ආපු කාරණාවක් නෙමෙයි. හරියටම හරි. හැබැයි අද මේ තත්ත්වය ටිකක් වෙනත් පැත්තකට ගිහිල්ලා හරිම සරලව කිව්වොත් පොඩි රැල්ලක් වගේ දෙයක් ඇති වෙලා තියෙනවා. මොකද මම මෙහෙම කියන්නේ අපි ලංකාව විදිහට බොහෝ අවස්ථාන් වලදී මේ ශ්‍රී ලාංකිකයා රැල්ලට යන අපි කියන ෆලෝවර්ස්ලා අනුගාමිකයෝ බවට පත් වෙනවා. එහෙම තියෙනවා. මොකද මීට බොහෝ කාලෙකට ඉස්සෙල්ලා මැද පෙර දිගට අපේ ශ්‍රමිකයෝ යනකොට විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් විදිහට යනකොට මේකත් රැල්ලට ගියා. මේක රැල්ලට ගියා. අවසානයේ ගෙවල් දොරවල් හදාගන්න කියලා කවදාවත් කියන්නේ ගෙවල් වල එහෙම හිතපු නැති අය මේ එහෙම ගියා. හැබැයි පස්සේ අපිට ඒක විදේශ විනිමය ලැබෙන ආදායමක් බඩපත් වුණා. අපිට පසුගිය කාලේ අපිට ලොකුවට ඒක දැනුණා. මොකද මේ විදේශ විනිමය ලැබෙන එක් අවස්ථාවක් තමයි අපේ ඒ ශ්‍රමික කාන්තාවන් ඒ විදේශ රටවල් වලට ගියේ. විශේෂයෙන්ම මැද පෙරදිග ගෘහ සේවය වගේ දේවල්. ඊට පස්සේ අපි ගත්තොත් කොරියාව වගේ රටවල් වලින් කොරියානු භාෂාව හදාරලා අපේ සේවකයෝ ශ්‍රමිකයෝ අපේ පුහුණු ශ්‍රමිකයෝ ගියා. ඊට පස්සේ උදාහරණයක් අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය අධ්‍යාපනය ලැබලා ආචාර්ය උපාධියට විවිධ රටවල් වලට යනවා. ඊට පස්සේ අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු විවිධ වෘත්තිකයන් විවිධ රටවල් වලට යනවා. දැන් මේක තීව්‍ර වෙලා තියෙනවා. මේක රැල්ලක් විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් යම් මට්ටමකට බුද්ධිගලණයක් තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි අර කතා කරගත්ත විදිහට ඒ කියන්නේ සාමාන්‍ය රටක මේ දේවල් සිද්ධ වෙනවා එක්තරා මට්ටමකට. අන්නේ මට්ටම ඔබවල අපි මේ දිනවල මුහුණ පාලා තියෙනවා මේ කතාව. ඉතින් මේක ඇයි එහෙම වෙන්නේ? මොකක්ද අපි ගත යුතු කීවර? මම හිතන්නේ අපිට බොහොම ගැඹුරින් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් අනිවාර්යයෙන් ලෝකයේ බුද්ධ කල්ලයේ පිළිබඳව සංකල්පයක් හැටියට ඔය විදිහට හැංගෙන දැනෙන විදිහට කතා බහ කරන්න පටන් ගත්තේ ලෝක යුද්ධෙන් අනතුරුව යුරෝපාකරයේ බොහෝ දිනක් මොකද යුරෝපය ඇදගෙන වැටුණා ඒකත් එක්ක බොහෝ දිනක් ඇමරිකාව තමන්ගේ සිහිනේ බවට පත් කරගත්තා ජීවිතේ හරියන්න නම් ඇමරිකාවට සංක්‍රමණය විය යුතුයි කියන තැනට හිටියා ඒක හරියට අපේ රටේ මීට කාලකට පෙර ආපු වෙයි තාම සමහර හේමයි කොළඹින් දුර ඈත ප්‍රදේශයක නම් උප්පත්තිය ලැබුවේ ජීවිතේ යම්කිසි සීමාවකට ආවට පස්සේ තීරණය කරනවා ජීවිතේ කොට දාගන්න නම් ඕන්ගේ ව්‍යවහාරම කරන ගේම ගහන්න නම් කොළඹට එන්න ඕනේ ගොඩක් දිනක් ගොඩ ගියත් කොළඹට ආවට පස්සේ අපේ පිච්චේ නැතුව ආපෝදවිය ඊට පස්සේ ලංකාවේ මහා ප්‍රබල ව්‍යවසායකයන් බවට පත් වුණා ඔය වගේ හැඩයක් දකින්න පුළුවන්කම තිබෙනවා මේ බුද්ධිගලණයත් එක්ක දැන් අර කිව්වා වගේ මට ආපහු අහන්න හිතෙන්නේ අපි නිතරම කියනවා අපිට රැකියා අවස්ථා අහිමි වුණාම කොරියාවේ රැකියා කෝටාව අහිමි වුණාම අපරාධය අපිට තිබිච්ච අවස්ථාවක් මගේ හරුණා කියලා දේශපාලන බලාධිකාරියට ඇඟිල්ල දික් කරනවා ඊට පස්සේ දේශපාලන වේදිකාවෙත් කතා බහට උජාරුවෙන් කතා කරනවා මේ වතාවේදී මම ජපානයෙන් රැකියා මිත්‍ර සංඛ්‍යාවක් මගේ රටට ගේන සමත් වුණා කොරියාවේ රැකියා කෝටාවෙන් අපි මිත්‍ර ප්‍රමාණයක් උදුරලා ගත්තා සහ අපි ඊට පස්සේ ඒක ඊටමත්ම ඉහළ තැනකට රට විරෝධී කියන සංකල්පයට මේ විදේශගත ශ්‍රමිකයන්ව හඳුනා දෙන්න පටන් ගත්තා. දැන් එහෙම ඉහළ තැනක තියලා මහා පරිමාණයේ කතා බහ කරපු මාතෘකාවක් දැන් වෙනකොට බුද්ධිගලණය රටට බරපතල ප්‍රශ්නයක්. ඊට පස්සේ කවුද ඉතුරු වෙන්නේ? මම දැක සමාජ මාධ්‍ය ජාලාවක දාලා තියෙනවා. බුද්ධිමත් රට ගියාට පස්සේ අපි නේද ඉන්න බුද්ධිමත් කියලා වගේ පොඩි වෙන හැඩයක කතාවක්. දැන් වෙනස තියෙන්නේ එදත් සිද්ධ වෙච්ච එක අද ටිකක් ඉලක්කම වැඩි ඇති. හැබැයි ඒ කතා කරපු කෝණය කලින් කතා කළේ සතුටින් උද්ධහමෙන් මේ වතාවේදී දුකෙන් මේකට අපිට මොකද වෙන්නේ කියන වගේ අදහසක්. ඔව් අපි අතනින් පටන් ගමු. ගමෙන් නගරයට අපිට ඇතිවෙච්ච බලපෑම මොකද්ද? දැන් බැලු බැලමට ගමෙන් නගරයට අපේ තරුණ පරම්පරාව හෝ ඊළඟ පරම්පරාව හෝ ආපු කාලයක් අපේ තිබුණානේ. අපි කියන පිටිසරින් නගරයට කියන එක. දැන් ඒකෙන් ඇතිවෙච්ච අපිට අභියෝග මොනවද? උදාහරණයක් විදිහට අපේ රට කුසි ආර්ථික රටාවක් තුල කුසි ගාර්මාන්තය තුල අපි බොහොම හොඳ තැනක හිටියා. අපේ ප්‍රධාන අපනයන භෝග විදිහට තේ පොල් රබර් අපි හිතුවා. දැන් ඒ පරම්පරාවෙන් පස්සේ ඒවායේ නියුක්ත වෙලා හිටපු අපේ ගැමි පවුල්වල ඒගොල්ලන්ගේ ඊළඟ පරම්පරාව නගරයට එන්න ගත්තා. දැන් අරක කඩාය වැටුණා. දැන් ඒහා සමානව අපි නිර්මාණය කරන මිනිස්සු ශිෂ්ටාචාරගත වුණෙත් ඔය විදිහටමනේ අනිවාර්යයෙන්. එතකොට මම මේ බොහොම වෙනස් විදිහකට කිව්වොත් රටක් ලෝකයේ තුල ස්ථාවරව වැජඹෙන්න නම් විශේෂයෙන්ම ආනයන අපනයන මේ ක්‍රියාවලිය බොහොම බැලන්ස් එක අපි කියනවා. එකට තියෙන්න ඕනේ. නමුත් අපි රටක් විදිහට ඒක්සකියෝ මට සමාවෙන්න මම මෙහෙම කියනවට නමුත් මම හිතනවා ආනයන අපනයන පැත්තෙන් ගත්තොත් අපි අර අන්ත දෙකක ඉන්නවා වගේ කතාවක්. උදාහරණයක් විදිහට අපි ආනයනය ගත්තොත් ශ්‍රී ලාංකිකයා හැරෙන්න අන් සියලු දේවල් අපි ආනයනය කරනවා. මොකද ශ්‍රී ලාංකිකයා අපිට ආනයනය කරන්න වෙන රටක් නැති නිසා. ශ්‍රී ලංකාව වෙන රටවල නැති නිසා. අනික් පැත්තේ අන්තයට ගත්තොත් අපනයනය ගත්තොත් අපි අපනයනය කරන්න ශ්‍රී ලාංකිකයා. මේ අන්ත දෙක තියෙනවා. එතකොට අර බුද්ධිගලණය තුළ අර අපි ඉන්න අන්තේ එක පැත්තක් මේක. ඒ නිසා මේක හරියට කළමනාකරණය කරගත්තොත් අපිට එක්තරා ආකාරයකට රටක් විදිහට බොහෝ දුර ගමනක් තිබෙනවා. නමුත් ඔබට වගේ අර විදේශ රැකියාව වෙළඳපොළ තුළ මේ රැල්ලට අපේ යන අපේ ශ්‍රමිකයෝන්ට අපිට හැකියාවක් තිබෙනවා නම් ඒගොල්ලෝ වර්තමානයේ තියෙන මේ දැනුම යම්කිසි මට්ටමකට නිපුණතාවයන් තවත් වැඩි කරලා යවන්න. පුහුණු ශ්‍රමිකයෙක්. මම හිතන්නේ ඒක තමයි රටක් විදිහට අපේ විදේශ රැකියා නීතිකාරයන්සේ ඒ වගේම මා නියෝජනය කරන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අපේ නිපුණතා අංශය. ඒ හරහා අර නිපුණතාවය ඒ දැනුම ලබලා දීලා ඒගොල්ලෝ ඉන්න තැනින් උඩට අරගත්තට පස්සේ යන හේතුව එහෙම ගියොත් ඒගොල්ලන්ට ලැබෙන මූල්‍යමය වටිනාකම එහෙම නැත්නම් අපි හිතන වැටුප් තල වෙනස් වෙනවා. හැබැයි අපි කරන්න ඕනේ ඒකද? උදාහරණයක් විදිහට මේක නිකන් අර ජල උල්පතකින් හැදෙන ලිඳක වතුර උතුරලා යනවා වගේ වැඩක්. අපි උල්පතෙන් ජලය ඇවිල්ලා ලිඳ පුරවනවා. හැබැයි ලිඳෙන් වතුර ගලා යනවා. ඒ ගලා යන වතුර අපේ ප්‍රයෝජනට ගන්න යම්කිසි වැඩ පිළිවෙලක් අපි කරනවා. මම හිතන්නේ ඕක තමයි බුද්ධිකල්ණය අපි කල්පනාකරණය කරන්න ඕනේ කියන එක මම කියන්නේ. අපිට වළක්වන්න බෑ. හැබැයි මේ වතාවේදී මේ බුද්ධිකල්ණය අපිට ටිකක් සංවේදී මාතෘකාවක් බවට පත් වෙන්නේ. ඔබ ඔය කියෝ පුහුණු ශ්‍රමිකයන් රට යන එක මේ වතාවේදී මේ වැල්ඩින් කරුවෙක් පුහුණු ශ්‍රමිකයෙක් හැටියට පෙදරේරුවෙක් පුහුණු ශ්‍රමිකයෙක් හැටියට යන එක නෙමෙයි ප්‍රශ්නාර්ථය. ඊට වඩා රටේ ටිකක් සංවේදීකමක් ප්‍රධාන වශයෙන්ම අයහන් ගන්න දෙයක් නෑ මේ මාතෘකාව ඇතුළේ මිනිස්සු වැඩිපුරම කතා බහ කරන්නේ වෛද්‍යවරු විදේශගත වීම සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ වන අය විදේශගත වීම කියන කාරණාව. දැන් ඔබතුමා එකත්කින් කියනවා පුහුණු ශ්‍රමිකයෝ රට යන එක ඒ කියන්නේ රට යවනවා අපි යවනවා පුහුණු කරලා අපි හොඳ පැකේජයක් යවන්න ඕනේ. අපි හොඳම පැකේජ් එකක් තමයි යන්නේ. හැබැයි දැන් ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් විශ්වවිද්‍යාලාචාර්යවරයෙක් ගත්තොත්, ඉංජිනේරුවරයෙක් ගත්තොත්, මම නිදහස් අධ්‍යාපනය තුල අපි ගත්තොත් දන්ත වෛද්‍යවරයෙක් වැඩිම මුදලක් රජය ආයෝජනය කරනවා මේ වෛද්‍යවරයෙක් බිහි කරන්න. ඉංජිනේරුවෙක් ලක්ෂ 80ක් විතර 80ක් විතර. එතකොට අපි කියනවා අපි මේක දැන් මේ ආයෝජනයක් රට කරන රටේ මහජනතාවගේ මුදල් තමයි මේ ආයෝජනය කරන්නේ මේ වැඩ පිළිවෙලට. එහෙමනම් මේ ආයෝජනය හරහා අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපි හිතමු මේක ව්‍යාපාරයක් කියලා. අපි රජයේ මහදන බදු මුදල් අපි ආයෝජනය කරන්නේ. ඒතර අපිට ලැබෙන දේ මොකක්ද? දැන් ඒ අය තමන්ගේ අධ්‍යාපනය ලැබුවට පස්සේ අපේ රටේ සේවය කරනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු. හැබැයි අනිත් පැත්තට මේ කොටස් කීපයක් ඉන්නවා. උදාහරණයක් විදිහට මේ පුංචි කාලේ දරුවන්ට තියෙනවා විවිධ බලාපොරොත්තු. මම නාසකට යනවා. මම මෙහෙ යනවා. මම මෙන්න මේ වගේ වෘත්තිකයෙක් වෙනවා. එතනින් ඔබට ගිහිල්ලා හිතනවා මම ලෝකයේ හොඳම වෛද්‍යවරයා වෙනවා. මම ලෝකයේ හොඳම ඉංජිනේරුවරයා වෙනවා. යුනිසෙෆ් එකට බැඳෙනවා. යුනිසෙෆ් එකට බැඳෙනවා. ඒ විවිධ චිත්තරූප හරහා ගොඩනගාගත තමන්ගේ අනාගතය තියෙනවා. ඉතින් මේවාට අපි සහයෝගය දෙන්න ඕනේ. නමුත් අර මං කියවලකට ගලාගෙන යන වතුර අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට වැඩ පිළිවෙලක් අපිත් කරනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් වෛද්‍යවරු යන පිරිසක් ගියාට කමක් නැහැ. වෘත්තීයවේදීන් යන පිරිසක් ගියාට කමක් නැහැ. දැන් ගුවන් ගමන් පාලකවරු 15ක් එක ආසන්නයේදී යන්න සූදානම් වෙනවා. අද පුවත්පත් වාර්තා කරනවා. එහෙම ගියොත් ලංකාවේ ඉහළ පද්ධතිය මොනවා සිද්ධ වෙයිද කියලා භයානක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද ගුවන් ගමන් පාලකවරයෙක් හරි හමන් කෙනෙක් හදන්න අවුරුදු 10ක් විතර යනවා. අද ගිහිල්ලා හෙට කෙනෙක්ව හදා ගන්න බෑ. තව අවුරුදු 10ක් යනකම් ඒකට අපේ උඩුගුවනේ මොකද වෙන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ කොච්චර ගියත් කමක් නැහැ. අපි එකකින් යම් කිසි අපිට ප්‍රතිලාභයක් ලැබෙන විදිහට අපිට තිබුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා. නෑ. කොච්චර ගියත් කමක් නැහැ කියලා කියන එක හරි බරපතල කාරණාවක්. ඔව්. සමහරවිට මම සාහසිකව කියනවා. හේතුව මොකද මේ වෛද්‍යවරු මේ සියලු ශේෂ්ත්‍රයන් අපිට අවශ්‍යයි. මේ අයව අපි තියාගන්නේ කොහොමද කියන එක. සහ මේගොල්ලන්ගේ බලාපොරොත්තු තියෙනවා. අපි පූර්තිකෙක් විදිහට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විදිහට අපේ බලාපොරොත්තු තියෙනවා. ඒ කියන්නේ අපි හොඳ ජීවන රටාවක් බලාපොරොත්තු වෙනවා. ඒතර ඒක තියනවද නැද්ද? එතනට එන්න සෑහෙන දුකක් වේදපු මිනිස්සු අනිවාර්යයෙන්. එතකොට දැන් ඕකේ අනිත් පැත්තට මම කතා කළා. දැන් බුද්ධිගල්ණය අපි කතා කරනවා රටේ මහජනතාවගේ බදු මුදලින් මෙච්චර ප්‍රමාණයක් වියදම් කරලා මේ කට්ටිය රට යනවා කියන එක. ඒ වෘත්තිකය. අනිත් පැත්තට අපිට හිතෙනවා පාසල් අධ්‍යාපනයේ තුල හෝ විවිධ වල මෙච්චර මුදලක් වියදම් කරලා ඒ මට්ටමට ආපු නැති අයට මොකද වෙන්නේ කියන එක. ඔය දෙපැත්තම තිබෙනවා. ඉතින් අපි හිතමු දැන් මේ වෛද්‍යවරයෙක් රට යන්න කැමැත්තක් තිබෙනවා. අපිට ඒක නවත්තන්න බෑ. අපිට නවත්තන්න බෑ. හැබැයි සමහරව කියනවා මේකට නීති ගේන්න පුළුවන් කියලා. ඒක තමයි මං කිව්වේ. මං කියන්නේ අපේ රටේ තියෙන සංස්කෘතිය එක්ක මම මගේ අත්දැකීම එක්ක නීතිය මත පදනම් වෙලා මේවා කල්පනාකරණය කරන අමාරුයි අපිට. නීති දාන්න පුළුවන්. දැන් විවිධ රටවල තියෙනවා නිදහස් අධ්‍යාපන ඉගෙන ගත්තට පස්සේ වෙන රටකට ඒගොල්ලෝ යනවනම් ඊට කලින් මෙච්චර කාලයක් රටේ සේවය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මුදල ගෙවන්න ඕනේ කියන්නේ. ඒ ඇවිල්ලා මූල්‍යමය ආයෝජනයේ අපිට ලැබෙන මුදල. හැබැයි අර දැනුම දීලා ඒ දැනුමෙන් සපිරුණු පුද්ගලයෙක් බවට නිර්මාණය කරන්න සැහෙන කාලයක් යනවා. එහෙම නිර්මාණය කර පුද්ගලයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුදල් නම් නැත්නම් අපිට කොහෙද වැරදිලා තියෙනවා. ඔය අපේ ගැමි විහාරයේ තියෙන එක්තරා කියමක්නේ අර යමක් දීලා නිකන් කුල කියවන්න එපා කියලා වචනේ. ඒ කියන්නේ දැන් මේ කතාව මම එන්න හදන්නේ වෛද්‍යවරු. හරි. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන රටේ මිනිස්සුගේ බදු මුදල් වල ඒකට ආයෝජනය කරලා ප්‍රතිලාභයේ හැටියට ඒ රටේ මිනිස්සුන්ටම සේවය කළ යුතුයි සම්මත එහෙම ඒක නීතිමය රාමුවක් නෑ. එහෙම සම්ප්‍රදායක විශ්වාසයක් තියෙන වෛද්‍යවරයෙක් විතරට ගියාම බුද්ධිගලනේ ලොකු ප්‍රශ්නයක්. කෙනෙක් උපත්යේ සිටම සඳුන් කැටේ අතේ අරන් ආපු මහෞෂධ ලීලාවේ කෙනෙක්. රජයේ බදු මුදල් වලින් මේ ඉගෙන ගත්තේ තමන්ගේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් උපාධිය සඳහා ගියේ පිට රටකට උසස් අධ්‍යාපනය සඳහා ගිහිල්ලා ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගණකාධිකාරිවරයෙක්. ඔහු රට ගියාට නම් ප්‍රශ්නයක් නෑ වගේ. අර සමහර තැන්වලදී අර මේ අර විශාල සතෙක් නරුවම පරණ උදාහරණයක් වුණා. හරක් මස් නම් ගොඩක් පව, කුකුල් මස් නම් පොඩ්ඩයි පව වගේ එකක්. බෑ ඒ වගේම කතාවක් මට හිතෙනවා මේක ඇතුලේ මේ උසස් මේ කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් අරගෙන ගියොත් තමයි මෙතන ලොකුම ප්‍රශ්නේ. මේ බුද්ධියනේ කෝකක්. හරියටම හරි. අපි කතා වෙන්නේ මේ නිදහස් අධ්‍යාපනයේ පමණනේ. නමුත් අපි අපේ රටේ පුරවැසියා ගැන කතා කළොත් මේ අපි පුද්ගලික විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් තැනකින් අධ්‍යාපන ලැබලා ව්‍යාපාර ශාස්ත්‍රය වෙන්න පුළුවන්, කලාකරුවෙක් වෙන්න පුළුවන්, ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. මේ අපේ රටේ පුරවැසියෝ. ඒතර ඒගොල්ලෝ වෙන රටකට යනවා කියලා කියන්නෙම ඒ රටට වාසියක් වෙනවා. අපි ලෝකයේ තුල තරංකාරී ලෝකයක් නැපවතින්නේ. අපි හිතමු අපේ රටේ දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයෙක් එහෙට වෙනකොට වෙන රටකට යනවා. ඒ ක්‍රීඩකයා නිර්මාණය කරන්න මෙහි කොතරම් මුදලක් අපි ආයෝජනය කරලා තියෙනවද? කොතරම් අධ්‍යක්ීම් සම්භාරයක් ඒ අරගෙන තියෙනවද? ඒතර අපි ගන්නෙ මොකක්ද ඒ පැත්තේ? ඒතර මේක හරියට කළමනාකරණය කරගත්ත යුතුමමයි. ඒක අර කිව්වාගේ නීති දාලා නෙමෙයි. ඒතර අපිට කරන්න වෙන්නේ අපි කොහොමද මේක කරන්නේ? දැන් මම උදාහරණයක් කියන්නම්. අපි අධ්‍යාපනය ලැබලා එහෙම නැත්නම් කිසියම් විශේෂ ශාස්ත්‍රයක නිපුණතාවයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වුණාට පස්සේ අපි හිතනවා නම් මේ පුද්ගලයා රට යන්නේ හුදෙක් මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා පමණමයි කියන එක මම හිතනවා මෙතන අපිට වරදිනවා. සමහරක් වෙලාවට ඒ පුද්ගලයාට ලංකාව තුළ කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් එයාට ඒ හරහා යම්කිසි ආයෝජනයක් කරලා එයාගේම ඇකඩමි එක ක්‍රිකට් ඇකඩමි මම උදාහරණ කියන්නේ. ඒ නිසා ඒ පසුබිම අපිට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු නවන පෙම්කරුවෙක් තමන්ගේ නිර්මාණය කරනවා. අපි නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපි රට ඉදිරියට යන්න නම් නවෝත්පාදනීය ආර්ථිකයක් තුළ අපිට ආවේනික නිෂ්පාදන වලට යන්න ඕනේ. ඒතර මේ හරහා අපි නිෂ්පාදනය කරන පුද්ගලයෙක්ගේ එයාගේ අභිමානය ආරක්ෂා කරගන්න අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන තියෙන්න ඕනේ. නමුත් මේවා නිෂ්පාදනය කරගෙන යනකොට උදාහරණයක් විදිහට බදු ප්‍රතිපත්තිය. මේ දිනුන කතාව වෙනවනේ බදු කියන්නේ. හරිද? මම හොඳ උදාහරණයක් කියනවා. දැන් අපි හිතමු අපි නිර්මාණයක් කරලා රටට ලෝකෙට හඳුන්වලා දෙනවා. හැබැයි අපි නිෂ්පාදනය කරනවා මෙහෙම. ඒතර අපිට ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික පිට රටවල් වලින් අපි ආනයනය කරනවා. ආනයන බද්දක් අනිවාර්යයෙන්ම එතනට වැටෙනවා. සහ එතන යම්කිසි කිරිවැයක් එක්ක ඒ නිෂ්පාදනයට මුදලක් තීරණය වෙනවා. හැබැයි එහෙම තියෙද්දී ඒ නිෂ්පාදනයට සමාන කරන්න පුළුවන්, ඒ නිෂ්පාදනයෙන් වෙනත් විකල්පයක් විතර ගන්න පුළුවන්, හෝ එහා සමානම දෙයක් පිටරටින් අපි කරලව ගියොත් ගෙඩි පිටින් අපි ආනයනය කරනවා. එතනදී ආය කරන බද්දත් එක්ක බැලුවාම අර අපේ රටේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයේ පිරිවැයත් එක්ක බැලුවාම මේ මුදල් හරි වැඩි. නිසා අර බදු ප්‍රතිපත්තිය තුළ අපි තියෙන උදාහරණයක් විදිහට දැන් මම බොහෝ දුරට මම දැකලා තියෙනවා බදු ප්‍රතිපත්තීන් හදද්දී මේකට සම්මාදම් වෙන්නේ කවුද? අපි හිතමු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මහ බැංකුව, ඊට පස්සේ අපේ මහ භාණ්ඩාගාරය යන ආදී වශයෙන්නේ. මෙතනට එකතු කරගන්න පුළුවන් නම් අපේ රටේ නිෂ්පාදකයෝ අපේ රටේ අර පුහුණු ශ්‍රමිකයා මේ ශේෂ්ත්‍රවල ඉන්න උගත් බුද්ධිමත් පිරිස මොකද ඒගොල්ලෝ තමයි මේ දාන බදු ප්‍රතිපත්තිය හරහා ගැටෙන්නේ. මොකද ඒ අපනයන ආදායම ගේන අය. නිසා ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ දැන් අපිවත් පිළිගන්නවා මේ අපි එකතු වෙලා හදාගත්ත බදු ප්‍රතිපත්තිය මේ අපි වෙනුවෙන් හදාගත්ත එක. ඔබතුමා මේ මොහොතේදී ඉන්නේ ඔවුන්ගේ කඳුරේ ඉඳගෙන ඔවුන්ගේ දිහා ඉඳගෙන මේ ප්‍රශ්නේ දිහා බැලුවම කොහොමද පේන්නේ කියන කාරණාව. ඔතන මේ ඉන්න. මොකද තවදුරටත් මට ඔබතුමත් එක්ක ඒ පැත්තෙන් තව ටිකක් බලා ගන්න ඕන කම තියෙන නිසා. ඇත්තටම රටේ සෑහෙන පිරිසක් මේ දවස්වල විදේශගත වෙමින් ඉන්නවා. විශේෂම කාරණාව උගත් බුද්ධිමත් විවිධ විශේෂේෂයන්හි නිපුණයින් අපිට අහිමි වීම කියන කාරණාව. ඇත්තටම යන්න මොකක්ද හේතුව? එතකොට ලක්ෂයට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයන්ගේ මත පැනවූ බද්දද? නැත්නම් රටේ හෙට දවස පිළිබඳව සමහර දිනෙකගේ හිතේ තිබෙන සැක සංකාවද? සමහර දිනෙක කියන කතාව තමයි අපේ නම් අපේ ජීවිතේ ඉවරයි. ඒත් මගේ දරුවෝ අනාගත පරම්පරාව පිළිබඳව ස්ථිරසාර නිගමනයකට එන්න බැරිකම හෙට මගේ දරුවට මොකකින් මොකක් වේද කියන ප්‍රශ්නාර්ථයද? මෙන්න මේ වගේ කාරණා සහ අර කිව්වා වගේ Tamanට කොච්චර කළත් මේ සමාජය ඇතුලෙන් හම්බෙන්නේ නැති සමාජ වටිනාකමද නැත්නම් මේ ඔක්කොම පැකේජ් එකකට ඔකක් මෙහෙම කතා කරමු දැන් අපේ එක අපන ආදෙන් ඒකට තව එක කැලලක් එකතු කරගන්න අර ඔබතුමා කලින් කිව්වා වගේ විලාසිතාවට රැල්ලටද හරි ඒ ඔක්කොම එකට හරි අපි මෙහෙම කතා පටන් ගමු දැන් අපිට විදේශ විනිමය ලැබෙන එක අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය. මේ සංචාරක ව්‍යාපාරය අපි කරන එකක් දෙයක් තමයි අපේ රටේ ශ්‍රී විභූතිය පෙන්නන මේ නටබුන නරඹන්න රැගෙන යන්නේ. වසර 2500කට අධික ඉතිහාසයක් තිබෙන ලෝකයේ විස්මිත නිර්මාණ තිබෙන අපේ රටේ මේක දිහා බැලුවාම අපිටම ආවේනික දැනුමක් තාක්ෂණයක් අපේකමක් මේ සියල්ල මෙතන තියලා තිබිලා තියෙනවා. හැබැයි අපි මේ ගිහිල්ලා පෙන්නනවා. ඒ විදේශ සංචාරකයෙක් අපෙන් ඇහුවොත් බොහොම හොඳයි. හරි ලස්සනයි. සීගිරිය මේ ඔක්කොම හොඳ ඉහළ තාක්ෂණයක් තිබෙනවා. දැන් මේ වෙනකොට ඒ ඔබලාගේ ඒ පරම්පරාවෙන් රැගෙන ආපු ඒ පාරම්පරික දැනුමත් එක්ක තිබ්බ තාක්ෂණයේ කුමන තාක්ෂණයද වර්තමානයේ ඔබ යොදාගන්නේ කියන එක එතන අපි හිර වෙනවා. කියන්නේ අපිට කොහරි වැරදිලා තියෙනවා. මෙන්න මේ වැරදීමත් එක්ක අර විදේශීය රටවල තියෙන ඒ දැනුම සහ ඒ අර ප්‍රගතිභාවය කියන එක අපිට එනවා. දැන් එක්තරා කාලයක් තිබ්බා සුදුහම තියෙන විදේශිකයෙක් අපි දැක්කහම මේක අපි නැගිටින මට්ටමකට තිබ්බා. සුදු මහත්තුරු කියන එක. මේක මේ අපේ චිත්‍රූපවල මවපු දෙයක්. ඒ සුදු මහත්තුරු කියන එක තුලම අපේ නිවට බයදුකමක් අපේ සංස්කෘතියට දායද කරලා දුන්නා. ඕනිකාර සමහරු ඒක ආභාෂයට ගියාම මෙහෙට පායන හඳ වගේ නෙමෙයි බීජින් වලට පායන හඳ. ඒක තමයි. එතන එහෙම වෙලා අර අපි යම් කිසි මට්ටමකට පසුගාමී පරපුරක් බවට අපිපත් වෙලා තියෙනවා. ඒ ඔස්සේම පොත්පත් වලින් අපි ලබා ගන්න දැනුම් සම්භාරය තුළත් අපි කතා කරන්නේ අර විදේශ දැනුමක්. අපිට උරුම දැනුමක් නෙමෙයි. ඒතර අපි හැමතිස්සෙම පුංචි කාලේ ඉඳලම අපි හිතන්න ගන්නවා. අතන තමයි ලෝකේ. අපි අනාගතේ එතන. ඒ නිසා ඒකබලද කේතුමති නගරයේ තියෙන එතන කියලා. එතන. ඒ නිසා මම හිතනවා අපි මේ අධ්‍යාපනය තුල gederin පවා අපේ සමාජයෙන් පවා අපේ ඊළඟ පරම්පරාවට අපි දෙන්න ඕනේ අපේ රටේ අනන්‍යතාවය ගැන හැඟීමක්. එහෙම නැතිව දැන් අපි කතා කරනවානේ ඉතිහාසයේ රාවණා පුරාවෘත්තය. ඇත්ත හෝ යම්කිසි කතාවක් එතන තියෙනවා. වඤ්ඤාණා නිර්මාණය කරන රයිට් සහෝදරියෝ ආවේ මේ 1900 මුල් හරියක. හැබැයි අපි ඊට වඩා එහාට ගිය පුරාවෘත්තයක් තිබෙනවා. ඒ තාක්ෂණය ගැන අපි කතා නොකර ඊට පස්සේ අපිට ආවේනික කෘෂි ආර්ථික රටාවක් තුල තිබ්බ අපිට තිබ්බ පාරම්පරික දැනුම මේ මොකුත් නැහැ. ඔබතුමා කියන්න හදන්නේ අපේ හිටපේ සංස්කෘතික මිනිසා අදීන මිනිසා නැත්තට නැති වෙලා. දැන් මේ යන වෛද්‍යවරු, මේ යන ගණකාධිකාරීවරු, මේ යන ඉංජිනේරවරු මේ හැමදෙනාම යන්නේ පරාදීන මානසිකත්වයෙන් හින්දාද? මං හිතන්නේ ඔන්න ඔතන තමයි ගැටලුව. ඒ කියන්නේ අපිට හැකියාව තියෙනවා. අපිට නැති වෙච්ච ශ්‍රී ලාංකිකයාගේ අභිමානය අපේ ශ්‍රී ලංකිකයක මනසට දාන්න මේකට උත්සාහ කරනවා. හැබැයි ඒක තනියම කරන්න බෑ. සමාජයේ දේශපාලනඥයන්, නිලධාරීන් මේ හැමෝම එකට වග කියන්න ඕනේ. ඉදිරියේදී කළ යුතු රාජකාරී සම්බන්ධ වගකීමය ගැන කතා කරන්න ගියොත් නම් මේ මාතෘකාව වෙන දිහාවකට යනවා. එහෙනම් හැබැයි මට ආපහු ප්‍රශ්නයක් තියෙනවා. මම අර ඉස්සලා මං හිතන් හිටියද ඔබතුමා ඒ කඳවුරේ ඔවුන්ගේ පැත්තෙන් නම් තමයි මේ දේ ඉදා බලන්න උත්සාහ කරන්න කියලා. මම දන්නවා ඒ කියන්නේ රාජසිංහ රජුත් යනකොට ඉතින් ආයිබෝන් ලක්මවුනි කරුව කියලා හැඬු කඳුලින් ගියා කියලා කියන්නේ. මොන තරම් දේවල් කළත් කටුනායකින් පිටත් වෙනකොට ඔය කිසිම කෙනෙක් හිතේ සතුටින් ගියේ නෑ. මෙරාර්ක මුල්ලක් පුරසිප හඹායන සුලගත් මහා සපතක්යයි බුදුන් පවා දේශනා කළා. එහිඳ මේ පොළව, මේ හුළඟ, මේ අවට වටපිටාව, මේ පරිසරයේ මේ භූමිය පරම සපතයයි විශ්වාස කළ මිනිස්සු මේ යන්නේ. ඊළ හිත හදාගන්න බැරුවට හෝම්සික් කියන ප්‍රශ්න එන්නේ මේවත් එක්ක. මොන ස්වර්ග රාජ්‍යයට ගියත් අර කුප්පිලාම්පු වලින් හිටපු ගේ මතක් වෙද්දි සමහරුන්ට හිතවව ගන්න බැරි තත්යකට එනවා. මම අර කියන්නේ අර පරාදීනව යන මිනිහෙක්ද? නැත්නම් මේ වෙලාවේ කරගන්න වෙන දෙයක් නැහැ. මට මගේ අනාගතේ පේන්නේ නැහැ. මට විශ්වාස නැහැ. මං කමන්නේ නැහැ. මගේ දරුවගේ අනාගත ගැන මට පේන්නේ නැහැ. ඒ හින්දා යකමෙත්ෙන් හරි මම මේ රට දාලා යන කින්තන්ට ඇවිල්ලා තියෙනවා. එහෙම කොටසක් ඉන්නවා. ඒක අද ඒ ප්‍රවණතාවයක් විදිහට රැල්ලක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒකත් රැල්ලක්ද? ඒකත් රැල්ලක්. දැන් මම හිතනවා ඔබ ඔබතුමාගේ කතාව ටික බරපතලයි. ඒ කියන්නේ දැන් අපි අපේ රටේ ශ්‍රී ලාංකිකයා තුල අර බහුතරයා අපි කියන ඉංග්‍රීසියෙන් කියනකොට ෆලෝවර්ස්ලා අනුගාමිකයෝ. එහා ගෙදර කාර් එකක් ගත්තොත් බයිසිකලයක් ගත්තොත් අපි තුම එළවලු කඩයක් දැම්මොත් ඒක සාර්ථක නම් මාත් දානවා. එහා ගෙදර කෙනා යම්කිසි හැකියාවක් නිසා පිටරට ගිහිල්ලා හොඳට මුදල් එනවා නම් මාත් බලනවා රට යන්න. අර ගිය කෙනා යන්නේ අරමුණක් එක්ක දැනුමක් එක්ක මොකක් හරි වැඩ පිළිවෙලක් එක්ක ගිය කෙනෙක්. එයා තමයි මේකේ ආරම්භය. ඒක හොඳයි. හැබැයි ඊට පස්සේ ෆලෝවර්ස්ලා අනුගාමිකයෝ යන්නේ රැල්ලට. මට මේ ළඟදී මගේ හොඳ යාළුවෙක් හොඳ මිත්‍රයෙක් ලංකාවේ ඉහළම හොඳම රැකියාවක් කරපු පුද්ගලෙක් කැනඩා ගියා. ඉහළ මාස දෙක තුනකින් මට එනවා කෝල් එකක් මේ කවුරු හරි දන්න කෙනෙක් කරා රැකියාවක් හොයලා දෙන්න පුළුවන්ද කියලා. රැල්ලට ගියා අය. ඉතින් එහෙම අමාරු වෙටිච්ච අයත් ඉන්නවා. ඒ නිසා අපි මම හිතන්නේ බුද්ධිගල්ණිය කියන එක අපි වළක්වන්න ඕනේ නැහැ. ඒක යම්කිසි ක්‍රමානුකූලව ක්‍රමවත්ව අපිට වැඩපිළිවෙලකට යන්න පුළුවන් නම් ලෝකේ ජය ගන්න අපිට ඒක අවස්ථාවක් කරගන්න. ඒ කියන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කරමු කියලා ඔබතුමා යෝජනා කරා. අනිවාර්යයෙන්ම. ඒක මම කියන්නේ අපි මේක රවි කුමුදේෂුත් ඔය අදහසම පළ කරලා දෙනවා. ඔව්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඉන්දියාවේ අධ්‍යාපන ලබන අයගෙන් ඒගොල්ලන්ගේ සියම් ප්‍රමාණයක් පිටරට වලට යන්න ඉන්දියාවම ඒකට ඒගොල්ලන් උද්යෝගිමත් කරනවා. ඉන්දියාවේ බොහෝ අය අද ලෝකෙ ජයගෙන ඉවරයි. දැන් විවිධ ආයතනවල ඉන්දියන්ස්ලා ආයතන ප්‍රධානීන් විදිහට ඉන්නවා. විශේෂයෙන්ම IT තාක්ෂණය. ඒ හඳුනාගත්ත තාක්ෂණයක් තියෙනවා. සහ දැනුම තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩයස්පෝරා කියලා. එක්තරා යුගයක් තිබ්බනේ මේ ඩයස්පෝරා කියන එක අපිට නිකන් බොහොම වදයක් වෙන කාලයක් තිබ්බනේ. භයානක භයංකර තත්ත්වයක් තිබ්බනේ. මං කියන එහෙම නෙමෙයි මේ ඩයස්පෝරා එක අපිට දැන් පුළුවන් ප්‍රයෝජනෙට ගන්න. උදාහරණයක් විදිහට අපේ රටෙන් ගිය අපේ දැනුම තියෙන වෛද්‍යවරයා හෝ ඉංජිනේරුවරයා හෝ ගියාට ගිය කට්ටියකින් එකතු වෙච්ච සංවිධානයක් කරා හෝ හරහා අපිට පුළුවන් නම් ඒගොල්ලන්ගේ දැනුම නවීන තාක්ෂණය අලුත් දේවල් අපේ රටට දායාද කරන්න. අපේ ඊළඟ පරම්පරාවට අර මං කිව්වර වතුර ලින්දෙන් වතුර ගලාගෙන යනවා වගේම උල්පතිනුත් එනවනේ වතුර. ඒ වුණාට මාචාර්තුමා අතන ප්‍රශ්නයක් තියෙනවානේ. අපේ වෛද්‍යවරු ගිහිල්ලා තවදුරටත් එහෙ නියැලෙන වෛද්‍ය වෘත්තිය නෙවෙයි. අපේ පිළිගත් සමාජ තත්ත්වයෙන් පිළිගත්තු සමහර වෘත්තීන් තිබෙනවා. ඉහළ පෙළේයි සම්මත. එතන ඉඳගෙන ගිහිල්ලා ඒ රටවල කරන්නේ මේක නෙවෙයිනේ. ඔවුන්ට සමහරලාවට ආයේ මෙහෙට අරගෙන එන්න වෙන්නේ පෙට්‍රල් ෂෙඩ් එක කොහොමද අලුත් තාක්ෂණයේ ඔස්සේ තෙල් ගහන්නේ කියන වගේ අදහසක්. ඉතින් ඔය කියන එක අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන්කම හම්බුනේ. ඒක තමයි මම කිව්වේ අපි කළමනාකරණයක් කරේ. මොකක් අපි මැදිහත් වීමක් සිද්ධ කරන්න ඕනේ රජයන් අතර අනිත් රටවල් එක්ක සහසම්බන්ධතාවයක් ඇති කරගෙන ක්‍රමවත්ව මේ දේ සිද්ධ කරන්න. මොකද ඒක අපිට ආයෝජනයක් කරගන්න පුළුවන්. අපිට ඔය ක්‍රමවත්භාවයේ වැඩපිළිවෙලක් බව දුර්වලලා වැඩ කරන බව මේ ටික තිබුණ නැති හින්දා මේ දේ සිද්ධ වෙන්නේ. අපිට මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ අපි ඉදිරිය හරියට සැලසුම් නොකරපු නිසා. එහෙම නොකරපු අයගෙන්ම ඔබතුමා බලාපොරොත්තු වෙන කොච්චර දුරට සාධාරණද? දැන් ගියාය ලවා නැවත වතාවක් සැලසුම් සහගතව ලංකාවට විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. මම ඕක මෙහෙම කියන්න. අපි හැමදාමත් පරක්කුයි. හැම අංශයකින්ම අපි හැමදාම පරක්කුයි ලෝකයේත් එක්ක බැලුවා. මොකද අලුත් තාක්ෂණයක් ආවම අපි ඒක වැළඳගෙන ඒ තාක්ෂණය ඔස්සේ අපේ අධ්‍යාපනයට හෝ අපේ විවිධ වෘත්තියන්ට අපි ඒක අනුගත වෙන්නේ ටික කාලයක් ගිහිල්ලා. ඒ දැනුම අපි ලබලා දෙන්නේ තරා යුගයක ඒ යුගයේ අපි ඒ දැනුම ලබලා දෙනකොට අර පැත්තේ ඉවරයි. දැන් උදාහරණයක් මෙහෙම කියන්නම්. මම කියන්නේ අපි පරක්කුයි කියන එක. දැන් අපි ගත්තොත් 1996 ලෝක කුසලානි අපි ජයග්‍රහණය කරනවා. අපි හැමෝම දන්න ආඩම්බරෙන් කතා කරන බොහොම අපිට ආවේනික ඒ ජයග්‍රහණය. මොකද ක්‍රිකට් කියන්නේ අපිට අපේ සමාජයේ තිබ්බ ඒක අපේ කමට තිබ්බ දායාදයක් වගේ අපි හිතුවා. ඉතින් 96 ලෝක කුසලානි ජයග්‍රහණය කරන්න විශේෂම දේ තමයි ඒ කණ්ඩායම අර්ජුනනතුම මහත්තයා මහතා ඒ ක්‍රීඩකයා ඇතුළු ඒ සියලු දෙනා අලුත් දෙයක් හඳුන්වලා දුන්නානේ. පළවෙනි ඕවර් 15 තුල සනත් ජයසූරිය සහ රොමෙස් කලවිතාරණ කියන අපේ ආරම්භක පිටිකරුවන් දෙන්න බොහොම හයියෙන් ගහලා ලොකු ලකුණු ප්‍රමාණයක් අරගෙන ඒ ක්‍රිකට් රටාව වෙනස් කළා. ඒ ක්‍රිකට් සංස්කෘතිය වෙනස් කළා. ඒක අපේ නවෝත්පාදනයක් විදිහට අපිට ඒක නව නිර්මාණයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට හම්බෙච්ච ටැග් තමයි ලෝක කුසලානේ. බොහොම ආඩම්බරයි ලෝක කුසලානේ ගෙනාවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රී විභූතිය තුල සීගිරිය පෙන්නවා වගේ අපි ලෝක කුසලානේ අපි කියනවා. හැබැයි අපි පරක්කුයි කියලා කියන්නේ ඒ නිර්මාණය හරහා අපි මුදල් ඉපයවීම. World Cup එක හරියට ඉන්වෙස්ට් කරේ නැහැ කියලා. World Cup එක ඉන්වෙස්ට් කරේ නැහැ. හැබැයි අපේ නිර්මාණය ඉන්වෙස්ට් කරනවා ඉන්දියාව. IPL T20 ටූර්නමන්ට් එක. ඒ හරහා යනවා. අපි දැන් LPL තියෙනවා. හැබැයි පරක්කුයි. අපි බස් එක මිස් කරගත්තා. අර ඒ වගේ මම කියන්නේ අපි බොහෝ තැන්වල අපි පරක්කුයි. ඒ පරක්කු වීම අනුගත වීමට දක්වන මැලිකම හෝ ඒ සඳහා වැඩපිළිවෙලක් අපිට නැතිකම ඒක හඳුනා ගැනීම විශේෂයෙන්ම හඳුනා ගන්න ඕනේ අනිවාර්යයෙන්. මේ හඳුනා ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙල ක්‍රමවත් ඇති කරන තාක්කල් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි අමාරුයි. නොදන්නා බව දැනගත් දවසට විතරයි නොදැනුවත් බව නැති කරලා දැනුවත් භාවය ළඟා කරගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ප්‍රශ්නාර්ථය තියෙන්නේ. අපි මොනවද නොදන්නේ? අපි හරි පොරවල්. අපි හිතන්නේ එහෙමයි. ඒ නිසා අපිට පුළුවන්කම හම්බ වෙයිද ප්‍රශ්න වලට උත්තර හොයන්න? අර කිසිදා සිදු නොවීමට වඩා ප්‍රමාද වී හෝ සිදුවීම එක්තරාතකින් යහපත් කියලා කියනවා. අපිට ඒ තත්ත්වයට ගමන් කරන්න පුළුවන් වේද? බුද්ධිකරණය අලලා ඒකත් එක්ක ඇඳුණු විශාල පරාසයක පදාසයක අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඇත්තටම සමහර අපි කොච්චර කළත් ලංකාවේ මේ අවපැහැදි සම තිබුණට ලංකාවේ වැඩිපුරම වෙවි කියන්නේ සුදු පැහැදි සමක් සඳහා වන ආලේපන, ගල්වන, සබන් වර්ග මේ හැම එකක්ම. එහෙන් බැලුවම ඇත්තටම අපි කොච්චර කළත් යම් පරාදීන බවකින් අපිට උපත්යෙන් හම්බ වෙච්ච මේ මනරම් වර්ණයේ වෙනුවට වෙන මොකක් දෝ නැති සුදුමැලි වර්ණයක් හොයාගෙන උත්සාහ කරනවා. අපි මේ බලෙන් පටවගත්ත විවිධාකාරී ලෝකයක් තියෙනවා. හරිය සරල අල්පේච්ච චාම් ලස්සන ජීවිතයක හිටපු අපේ ඉතිහාස කතාව වර්තමානයේ බහුරූ කෝලමක් බවට පත් වෙලා තියෙනවා. අපිට අනවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය දේවල් බවට පත් කරගෙන තියෙනවා. එක අතකට මේ රටේ ඉඳගෙන අන්න ඒ තරු අල්ලන්න බැරි වුණා, මේ හඳ අල්ලන්න බැරි වුණාම අපි හිතා ගන්නවා නිව්යෝර්ක් වල ඔය සඳළු තලයේ හිටියා මේ හදාල්ලන්න පුළුවන් කියලා. මේ අපිට ආපු අනවශ්‍ය අපි හදාගත්ත මහ විස්තීර්ණ ලෝකය සමහරවිට අපිට පාර කියලා තියෙනවා. දැන් මේ හිඳලා හරියන්න බල ඵලයලා කියලා. අපි මේක බලෙන් හදාගත්තේ නැහැ. ඔව්. බොහෝ එක මට්ටමකට අපේ සමාජයේ විවිධ කණ්ඩායම් අපි තුමු අර පහළ ආදායම් ලැබෙන නමුත් යම් මට්ටමකට ආදායමක් ලැබීම පවතින අය විවිධ වෙළඳන්වීම් හරහා එහෙම නැත්නම් සමාජයේ විවිධ ඒගොල්ලෝ දකින්න කෝණයක ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස් කර ගන්නවා. අර සරල ආර්ථික රටාවකට හුරු වෙච්ච අපේ පුරවැසියා අර කිව්වා වගේ සුදු වෙන්න ගන්නවා. අපි හිතමු අපි ඉස්සර බීපු බෙලිමල් රණවරා වගේ දේවල් වෙනුවට අද අපි සුපර් මාකට් එකට ගිහිල්ලා අපි බොන්නේ විදේශයෙන් ගෙන්නන බීන්. අවසානයේ මේ විදේශ විනිමය අපි ප්‍රොජෙක්ට් සුපරි වෙළඳසැලකට අපි ගියොත් බොහෝ තට්ටුවල තිබෙන ඒ වෙළඳ භාණ්ඩ ඇත්තටම අපිට ඕනද කියන එක අපි හිතුවොත් අපිට ඕන නැති දේවල් තමයි සුපර් මාකට් එකේ ඉස්සරහම රාක්කේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම. අපිට ඕන දේ හොයාගෙන යන්න තියෙන කෙළවරට. ඒ කෙළවරට යනකොට බාස්කට් එකෙන් භාගයක් විවිධ කෝණවලින් අපි අරගෙන ඉවරයි. මොකද ඒක වෙළඳ දැන්වීම තුලම එනවනේ. මේ ළඟදී මම අතර මගේ දේශනාවකදී මම කිව්වා මේ දැන් රක්ෂණ නියෝජිතයේ රක්ෂණයක් විකුණන්න අහනවා. අපි තුම අපේ රටේ රක්ෂණයක් විකුණන්න මේ සිංහයෙක්ගෙන් ලැබෙන්න පුළුවන් උපද්‍රව වළක්වා ගැනීමට සිංහ රක්ෂණයක්. ඉතින් මම අහුවා මේ දැන් ඔයගලන්ට කියන්න පුළුවන් දැන් මේ සිංහ රක්ෂණයක් කොහොමද පාරිභෝගිකයට අපි දෙන්නේ? ඒකත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව් ඉතින් හොඳ විනාඩි තප්පර 30ක වෙළඳ දැන්වීමක් හැදෙනවා. පවුලක් යනවා සත්තුවත්තට වාහනේ. ගියාම සිංහෙක් කඩාගෙන එනවා. සිංහේ එලිමහනේ ඉන්න සිංහයා මේගොල්ලෝ වාහනේට නගිනවා. මේගොල්ලෝ එනවා. මේගොල්ලෝ දන්නේ නැහැ සිංහයා ඉන්නේ අර වහල උඩ. තමන්ගේ වාහනේ වහල උඩ. ගිහිල්ලා අර රෝල ගේට් එක ඇරලා අපි ගෙදරට යනවා. බැස්සහම සිංහා වහලුන. ඒ වගේ විවිධ කෝණවල විය නොහැකි දේවල් විය හැකි බවට පත් කරන වෙළඳැන්වීම් තියෙන රටාවක අපි මෙහෙම ඉතුරු වෙන එකක් ඇති. අපේ රටේ පෞගේ කාලේ තද්දටම බරපතලම විදිහට විකුණුවේ සිංහාව තමයි. ඒක වෙන කතාවක්. මේ ඒ කොහොම වුණත් අපිට බැරිද මේ යන දහරාව මේ යන ගලාගෙන යන ගඟක් වගේ යන එක කොහේ හරි තැනකින් වේලක් බෙදලා නවත්ත ගන්න. එකක් ඔය කිව්ව විදිහට හෘද සාක්ෂියත් එක්ක තියෙන ගනුදෙනුවක්. මේ හිටපු ලස්සන අභිමානවත් මිනිසාට තමන් අහිමි වීම පිළිබඳව හාංකවිසයක් නැත්නම් දැන් ඒක සදාචාරයෙන් තවදුරටත් කරන්න බැරි නේ. ඒක තමයි විය යුතුව තිබෙන්නේ. නීතියක් කියලා එකක් මේ රටේ තියෙනවා. එතකොට මම ඔබට රුපියල් 10ක් දුන්නොත් ඔබ මට කවදාහරි එක දවසක නැවත වතාවක් මට දිය යුතුයි. ඒ සදාචාරාත්මක අයිතිය තියෙනවා. ඒක ඉල්ලන නීතිමය අයිතිවාසිකමක් මට තියෙනවා. එතකොට ඕකම බැරිද අපේ රටට ගේන්න? අපි නිදහස් අධ්‍යාපනය කියන කැලේ විතරක් අර කියපු කැලේ විතරක් ගමු. ඔබට දුන්නේ අපි. ඒක අපෝ ඔබ අපිට දෙන්න ඕනේ. දෙනකන් යන්න බෑ. යනවා නම් ගෙවලා යන්න ඕනේ. එහෙම නීති හදන්න බැරිද අපිට? පුළුවන්. එහෙම නීති හදන්න පුළුවන්. හැබැයි එහෙම නීති හදලා අපිට නවත්තන්න පුළුවන්. ඔතනින් අපිට තියෙන. ඒතර එහෙම නීති අපි හදන්නේ එහෙනම් කොහොමද? එකක් තමයි මම යෝජනා කරන අපිට මේ දිනවල අපි කතා කරනවා නිදහස් අධ්‍යාපනයෙන් යම්කිසි වෘත්තිකයක් බිහි කරන්න. අපස උසස් පෙළ දක්වා හෝ විශ්වවිද්‍යාල ආචාර්ය විශ්වවිද්‍යාල උපාධියක් දක්වා බිහි කරනකොට මම හිතන්නේ අපි දෙන්න ඕනේ ඒ දරුවා ඒ නිසි අධ්‍යාපනයෙන් ඒ අවශ්‍ය උපාධිය දක්වා යනකොට එයාට කොච්චර ආයෝජනයක් රටේ කරලා තිබෙනවද කියන එක. ඒක මම කියන්නේ මේ නිදහස් අධ්‍යාපනයේ මෙහෙම නැතුව අපිට කියන්න පුළුවන් නම් අපසුසස් අපි ගත්තොත් දන්ත වෛද්‍යවරයෙක් උදාහරණයකට අපි හිතමු ලක්ෂ 80ක් යනවා. හරි. ඔයාගේ පාඨමාලාවේ වියදම ලක්ෂ 80යි. ඔයා ලක්ෂ 80ක් ගෙවලා තමයි ඉස්සරහට එන්න ඕනේ. නිදහස් අධ්‍යාපනයේ කියන එක වෙනුවට අපි කියන ලක්ෂ 80ක් ගෙවලා තමයි ඉන්න ඕනේ. හැබැයි අපි කියනවා රටේ මහජනතාව තමන්ගේ මහජන බදු මුදලෙන් ඔබට දැන් ශිෂ්‍යත්වයක් දෙනවා. ලක්ෂ 80ක. ඔබ මේ පාඨමාලාව හදාරන්නේ ලක්ෂ 80ක ඔබට ලැබිච්ච ශිෂ්‍යත්වයකින්. එතකොට මෙයා මේ පාඨමාලාව හදාරනකොට මෙයාට පොඩි හැඟීමක් එනවා. මම මේ ශිෂ්‍යත්වයක් මත ඉන්නේ කියලා. දැන් මම හිතන මහින්දත් කණ්ණංගර මහත්තයා නිදහස් අධ්‍යාපන පනත ගෙනල්ලා ඉදිරිපත් කරනකොට මම හිතන්නේ එතන පොඩි වෙනසක් තිබෙනවා අද අපි දකින්න දෙයක්. ඒ නිසා මේ හැඟීමක් දෙන්න පුළුවන් නම් අංක 1ට තමන් මේ ලබන අධ්‍යාපනය තුළ තමන් කොච්චර ණයගෙත් එක්කද අපි කොච්චර රටට වග කියන්න ඕනේද කියන එක. ඒ නිසා මම හිතනවා මේ නිදහස් අධ්‍යාපනයේ වෙනුවට සෑම දෙයකම අපි ආයෝජන මුදලක් කියලා. ඒක රජයෙන්, මහ රටේ මහ ජනතාවෙන් ඔබට දෙන ශිෂ්‍යත්වයක් බවට. ඒ හැඟීම වෙනස් කරනවා නම් පොඩක් වෙනස් වෙනවා ඒක. ඒක එකක්. දෙවෙනි කාරණාව තමයි පිටරටකට යනකොට නීතියක් දාලා නවත්තන්න පුළුවන් කියන එක. ඒක අපිට හරිය සරලම කියන්න පුළුවන්. ඔබට මෙච්චර ආයෝජනයක් අපි රජය කරලා තිබෙනවා ඔබ යනකොට මේ මුදල ගෙවලා යන්න. රට යෝජනා කරනවා පොලියකුත් තියෙන්න ඕන කියලා. ඕ පොලිය නැතුව ඕ කියලා. මහපොළොව දිලා නම් ඒකත් ගන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. එහෙම යෝජනා කරන්න පුළුවන් නේ. හැබැයි අපි ඒකද කළ යුත්තේ. අපි මොකද මම හිතන්නේ මෙහික අපි නවත්වනවට වඩා අපිට කියන්න පුළුවන් නහ. වීසා එක හම් වෙනවා රටින් යනකොට ලංකාවෙන් වීසා එකක් දෙන්න. ඇමරිකා යන්න එහෙන් වීසයක් හම්බෙනවනේ. ඒ යනකොට නිදහස් අධ්‍යාපනයේ බිහිවෙච්ච අපේ වෘත්තිකයෙක් නම් ලංකාවෙන් යන්නත් ලංකාවෙන් ගන්න ඕනේ වීසා එකක් කියලා මම යෝජනා කරනවා. නවත්තන්න පුළුවන් වෙයිද? නෑ. නවත්තන්නේ නෑ. ඒ වීසා එක කියලා කියන්නේ හරි. ඔබ ගිහිල්ලා අපි අර කියනවා වගේ මෙච්චර මුදලක් අපිට එවන්න ඕනේ. ඒක හරි සරල සමීකරණයක් නේ. හරි සරල සමීකරණයක්. ඔබ ගිහිල්ලා මේ මුදල ලංකාවට එවුවාම හරි. එතනින් එහාට ගිහිල්ලා මොකද මේක අපි රටක් විදිහට ස්ථාවර ඉදිරියට යන්න නම් අපි අලුත් දැනුම ගන්න ඕනේ සහ ඒ සහසම්බන්ධතාවය තියාගන්න ඉබලි. ඒ නිසා අපේ වෘත්තිකයේ රටට ගිහිල්ලා එයා හරහා ඒ දැනුම මෙහෙට එනවා නම් පාර්ට්නර්ෂිප්ස් වලට යනවා නම් එහි විශ්වවිද්‍යාලයක් සහ මේ විශ්වවිද්‍යාලයක් එහි කර්මාන්තයක් සමග මෙහි කර්මාන්තයකට මෙහි ලංකාවට ආයෝජන ගේන්න. මහිතන්නේ ඔන්න ඔහොම දැන් ඉන්දියාව කලේ ඔහොමනේ. සුසුකි වගේ ගත්තොත් මේ කවසාකි විවිධ මෝටර රථ ඉන්දියාවේ ගෙන්නලා ඒගොල්ලෝ එකඟතාවයකට එනවා. හරි ඕගොල්ලෝ නිෂ්පාදනය කරන්න අපි අවස්ථාව දෙනවා. ආපනයනය කරන්න පුළුවන්. හැබැයි ඉන්දියාව තුල අපේ රට තුල ඒ රටට ආවේනික මෝටර රථයක් ඉදිරිපත් කරනවා. ඔය රටවල ජනාධිපතිවරු ඉහළම ඇමතිවරු පාවිච්චි කරන තමන්ගේ රටේ නිෂ්ප්‍රභ වාහන විතරද? හැබැයි මේ ඒ නිෂ්පාදනයේ සම්පූර්ණයෙන්ම හොයාගත්තේ ඉන්වෙන්ට් කළේ ඉන්දියානු ජාතිකයෝ නෙමෙයි. අපි යන්න පාර්ට්නර්ෂිප් වලට. ඒ නිසා මම හිතනවා අර අපේ රටේ වෘත්තිකයෝ පිට රටවලට යනව නම් අපි ඒගොල්ලන්ව යූස් පාවිච්චි කරන්න ඕනේ. අපේ රටේ අනන්‍යතාවයත් එක්ක අපිට ආවේනික අපි ස්ථාව රටක් ගොඩනගා ගන්න අවශ්‍ය වටපිටාව ඒ හරහා යොදා ගන්න. මොකද එහෙම වුණොත් තමයි රටක් විතර අපි ඉදිරියට යන්න පුළුවන්. නමුත් නැත්තම් අර තියෙන්නේ හැමදාම අර මං කියන උල්පතින් එන වතුර ටික උතිරිලා ඔහොය යනවා අපි බලාගෙන ඉන්නවා විතරමයි වෙන්නේ. ඔව්. හරි අහිංසක බලාපොරොත්තුවක් එකwidehatකින් අසරණ බලාපොරොත්තුවක් කියලා මට හිතෙනවා. මොකද යන තැනට වැඩපත් කරපු කට්ටියගෙම තමයි අපි මේ ඉන්න තැනට නැවත වතාවක් මේකපත් කරගන්නේ කියලා බලාපොරොත්තුවක් එක්කව කරගන්නත් හදන්නේ. හරි. මොනවා හෝ ක්‍රමයකින් නතර කරගන්න බැරි වුණා කියලා කියමු. මේක සිද්ධ වෙනවා කියලා කියමු. හැබැයි යනකොට අඩුම තරමේ ඔහු හදවත් ශල්‍ය වෛද්‍යවරයෙක් නම් පොරොත්තු ලේඛනයේ මං එනකම් බලාගෙන ඉන්න ජීවිතයත් මරණයත් අතර ඉන්න මිනිස්සු ටිකක් කියනවා. මේ වගේ කාරණා පිළිබඳව ගොඩක් දේවල් හිතන්න වෙයි. හැබැයි මම කොච්චරවත් මම විශ්වාස කරනවා ඔවුන්ගේ පැත්තෙන්. ඔවුන්ටත් තියෙන කතාවක්. මොකද ඔවුන් යන්නේ කැමැත්තෙන් නොවන නිසා. මේ යාමත් එක්ක මිනිසාට අභ්‍යන්තරව සිද්ධ වෙන ඊළඟ බරපතල කාරණාව. ඒ තමයි මේ අපි හිතමු ලොකු ඉස්කෝලේ මහත්තයා. එතුමා යනවා පිටරට. මෙහි ඉන්නකොට සරම කැහැපට ගහගෙන හිටපු කෙනෙක් වුණත් එතුමාව පාර දිගේ හම් වෙනකොට සරම පහතට දාලා බොහොම ගෞරවයෙන් කතා කරන්නේ. දැනුගත් බුද්ධිමත් හදපු ශිෂ්‍ය ප්‍රජාව නම් මැති ඇමතිවරයෙක් නෙමෙයි මොන තනතුරේ හිටියත් දැක්කම දන ගහලා වැඳලා යන්නේ. ලොකු ඉස්කෝලේ මහත්තයා යනවා පිටරට. නිකන් සාමාන්‍ය කම්කරුවෙක් කරේ. මොකද අපිට ඒ අවස්ථාව අපි බොහෝ දිනක් ඉඳන් හිටියට මේ කරපු දේවල් එහෙ කියලා කරන්න හම්බෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගිය ගමන් ගොඩ දිනට තින්නේ මොකක් හරි රැකියාවක් හොයාගන්න. පැය හතරක් වැඩ කරන්න පාට් ටයිම් කොහේ හරි තන. අපිට ගිය කට්ටියගේ තියෙන ප්‍රශ්නය ඔබට මේ මිත්‍රයන් නැති ඔබටත් එමත් දැකෙන්නේ නැති. බරපතල ඛේදවාචකයක් පුද්ගල අභ්‍යන්තරික වශයෙන් ගත්තොත් මහා අභිමානවත් මිනිහෙක් හිටියා. ඒ මිනිහා ඉහළ රැකියාවක් වගේ දෙයක් ඉහළ වැටුපක් බලාපොරොත්තු වෙනවා. කාත් කවුරුත් නොදන්න හාංකවිසියක් නැති කුරා කුඹ මිනිහෙක් බවට පත් වෙනවා. පුද්ගලිකව ගත්තොත් බරපතල කේදවාචකයක්. මේ මම ළඟදී දැක්කා ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය තුල යනවා පොඩි ලස්සන නිර්මාණයක්. පුද්ගලෙක් රට යනවා. රට ගිහිල්ලා අහිංසක බලාපොරොත්තුවක් නිර්මාණය කරගන්නවා. මම හැම මාසෙම මගේ මිතුරන්ට, මගේ දෙමව්පියන්ට මම මෙච්චර තෑ ගියවනවා. යනාදී වශයෙන් හරි අහිංසක බලාපොරොත්තුවක් ගන්න. හැබැයි ඒ මාසයේ අවසානයේ වැටුප හම්බුනහම තමයි යාට තේරෙන්නේ කොයිතරම් බදු මුදලක් ඒ රටේ දිවනවද කියන එක. ඒකත් බරපතල ප්‍රශ්නයක්. මෙහි බදු වැඩි කළ නිසා බදු ගෙවන්න බෑ කියලා ඒකත් එක්ක කලකිරීමකට පත් වෙච්ච සමහරව යනවා. ඊළඟ මේ වගේ දෙතුන් ගුණයක් ඒ කියලා බත් කියනවා. පොතුම කතාව පව කරගෙන යනවා මම ඇදිප්පට මතක්. දැන් අපි ගත්තොත් දැන් හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. සමහර සංවර්ධිත රටවල් වල පුරවැසියා රජයට කියනවා තාම බදු අය කරන්න කියන එක. ඒ හේතුව ඒ අය කරන බදු වලින් රටට ආයෝජනය වෙනවා ප්‍රායෝගිකව. ඔහු දන්නවා මගේ සෞඛ්‍ය ස්ථිරයි. මගේ දරුවගේ පාසල ස්ථිරයි. ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඔය දෙකකට අපි සම්බන්ධ වෙලා අපි රටක් විදිහට ඉදිරියට යන්න ඕනේ. දැන් අපේ රටේ මේ වෙනකොට මේ බුද්ධිගාලණයක එක්ක මැදිහත් වෙච්ච බොහෝ වෘත්තිකයෝ අපි කතා කරන දේ තමයි අපි බොහෝ බදු ගෙවනවා. හැබැයි ඒ බදු මුදලට අපිට ලැබෙන්නේ මොකද්ද කියන එක. මේක අපි බොහෝ ගැඹුරින් කතා කළ යුතු අද මේ කතා කළ ඉවර කරගන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. බරපතල ඛේදවාචකයක් මොකට පරිවර්තනය වෙමින් තිබෙනවා මේ කාරණාව. ඒ නිසා මේ රටේ තවදුරටත් ඉන්න බැරි තත්ත්වයක් වගේ දෙයක් ඔවුන්ගේ ඇතුළෙන් තියෙන කාරණාව. ඔවුන් ගියාට පස්සේ ඉතිරි වෙන කොටසට තවදුරටත් මේ රටේ අපිට කාගේ පිළිසරණද කියන වගේ ප්‍රශ්නාර්ථ මතුනාම අපි හැමතිස්සම වෛද්‍යවරු ගැන කියනවා, ගණකාධිකාරිවරු ගැන කියනවා. එක් ව්‍යාපාරිකයෙක් ගියොත් ඒ ආයතනයේ මුරකරුවාගේ සිට පවුල් කීයක් සහ මුලින්ම බිඳ වැටීමකට ලක් වෙනවාද? මේක එහෙනම් දැවැන්ත ඛේදවාචකයක් බවට පත්වන ලකුණු තමයි දකින්න හම්බ වෙන්නේ. හැබැයි ඒත් එක්කම සමහර තැන්වලදී අපි දකිනවා මේ පවුල කියන ඒකක ඇතුලේ අපි හදාගත්තු රටාවක් තිබ්බ මේ රටේ. හැබැයි පිටරටට යනකොට ඊට පස්සේ මෙහි හිටපු වෘත්තිකයා තමන්ගේ බිරිඳව තමයි ස්ටුඩන්ට් හැටියට යවන්නේ. මොකද ඔහු විශ්වාස කරනවා එහෙ ගිහිල්ලා ඇයට හම්බ කරන්න බෑ මම හම්බ කරන්න ඕනේ. ගිහිල්ලා පොඩි පොඩි අවන්හල් වල පැය 4ක සේවයක් කරලා ඩොලර් වලින් රුපියල් වලට කන්වර්ට් කරනකොට ඒක ලොකු ගාණක්. අර ගේ ඇතුලේ තිබිච්ච පද්ධතිය සහමුලින්ම කඩාගෙන වැටෙනවා. ගේ ඇතුලේ ඒ පුරුෂයාට තිබිච්ච මහ පුරුෂ ලක්ෂණ එහෙම් පිටින්ම අහිමි වෙනවා. අද්විතීය 200 Mbps ස්පීඩ් එකකින් දේශීය ෆයිබර් බලවේගයේ ඔබත් අදම අත්විඳින්න. සමහරවල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා ලස්සන අනාගතයක් වෙනුවෙන් කියලා හිතලා ගිය පවුල් වල එහෙ ගියාට පස්සේ පවුල් පද්ධතිය කඩාගෙන වැටලා පවුල් කඩා හිරෙන තැනකට එනවා. මේවත් කතා කරන්න ඕන මාතෘකාවක්. දැන් මම දන්නවා සමහර බොහෝ අය ගිහිල්ලා එක රැකියාවක් නෙමෙයි කරන්නේ. රැකියාව දෙක තුනක් කරනවා. ඒ නිසා මේ මවාගත්ත චිත්‍රූපත් එක්ක බුද්ධිගාලණයේ මේ රැල්ලට අහු වුණොත් අවසානයේ රජයේ විදිහට මේ විදේශගත වෙන මේ පුද්ගලයෝ ගැන අපිට විවිධ වෙන වගකීම් රාශියක් එනවා. ඒගොල්ලෝ එහි අසරණ වුණා. අපිව ගෙනල්ලා දෙන්න කියලා ඊට පස්සේ කිය අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම අද පිළිදික වගේ රටවල් වලට ගිහිල්ලා නැවත අපිව ගෙනල්ලා දෙන්න කියලා අපි කියන එහෙමයි ඉන්නවා. ඒකට තමයි විදේශ රැකියා නියුක්තිකාරයන්සේ හරහා විවිධ මැදිහත් වීම් සහ රජය කරනවා. බොහෝ අය කටු යනගෙන ආවේ. ඔව්. කටු යන්න නෙමෙයි. එන්න බැරුව. ඉතින් ඒවත් එක්ක තියෙනවා. මං කියන්නේ අපි මෙන්න මේ කාරණාව තුළ පාසල් පද්ධතිය තුළ මාධ්‍ය තුළ දැනුවත් කිරීමක් කළ යුතුයි. එනිසා මේ අපි වර්තමානයේ වගකීම් සියලු පාර්ශවයන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඕනේ හරි මාර්ගය පෙන්වන්න. අර ෆලෝවර්ස්ලා විදිහට අනුගාමික විදිහට මේ රැල්ලට අහු වෙලා යන අයව යම්කිසි කළමනාකරණයක් කළ යුතුයි. නැත්නම් අපි රටක් විදිහට අර මම කිව්වා වගේ අපි එයාපෝට් එකෙන් යන එක විතරයි අපි දකින්නේ. ඒ පුරවැසියෙන් අපි බලාපොරොත්තු වෙන අනිත් පැත්තට අපිට ලැබෙන දේ සමාජ බරපතල සමාජ ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. අපි ඒක දැක්කනේ දැන් මැදපිරදිගාවේ රටවල ගිහිල්ලා ඒ කාන්තාව ගිහාම ඒ නිවසේ හරහා ඒ ඇතිවෙච්ච සමාජය බොහොම සෝචනීයයි. ඒ දරුවෝ මං කියන්නෙම උතුරු අර්ධ ගෝලයට ගියයි කියලා යුරෝපයට ගියයි කියලා ඔයගේ සමහර අවස්ථාවලදී ඔය කේදාන්තයේ වෙනසක් නැහැ. ඒවා පොඩ්ඩක් පොෂ් විදියට සිද්ධ වුණා විතරයි. හරි. ඔව්. ඒ නිසා අපිට හැකියාව තියෙනවනේ මේක කල්පනා කරන්න. මං කියන්නේ මේක නවත්තන්න හොඳ නැහැ. මම පුද්ගලිකව මම දන්න මතය තමයි බුද්ධිගල්ණිය කියන එක අපි ප්‍රායෝගිකව අපිට නවත්තන්න පුළුවන් මට්ටමක නෙමෙයි අද ඉන්නේ. නීති දාලත් නවත්තන්න පුළුවන් මට්ටමක නෙමෙයි ඉන්නේ. ඒක අපේ රටේ පුරවැසියා. මම ඔබ ඇතුළේ මේ හැමෝමත් මේකට වගකියන්න ඕනේ මට්ටමකටපත් වෙලා. දේශපාලනඥයෝ විතරක් නෙමෙයි. අපි හැමෝම. මොකද අපි මේ සමාජ විපර්යාසයක් කරාම තමයි මොකද වෛද්‍යවරයෙක්ගේ මම ළඟදී මම දැක්කම සුපර් මාකට් එකේ වෛද්‍යවරු දිනක පාට හම්බෙනවා. අර යන රට ගියා. යන්න අදහසක් නැද්ද? නමුත් මේ දවස්වල දාලා ඉන්නේ. අන්තිම කියන්නේ ඉන්න එපා පුළුවන් යන්න. ඉන්නේ මොකටද? අපේ තරුණ පරම්පරාව හරහා කතා වෙන අපේ ළමයෙක් කොහෙද හම්බුණාම ඉක්මනට ඉගෙන ගන්න රට යන්න. මෙහි ඉඳලා වැඩක් නැහැ. මේ මනසට කාවද්දන මේ චිත්‍ර රූප ඒකෙන් මම මේ හදන්නේ මඩු වලිගෙන් මටම තලා ගන්න වගේ වැඩක්. ওই කාරණාවේදී මාධ්‍ය මොනවද කරේ? මම ඒක අමුවෙන්ම විතරක් අහලා පැත්තකට දාලා ඔබතුමාගේ උත්තරේ බලාගෙන ඉන්න. මාධ්‍ය මොනවද කරේ කියන එක අපි මෙහෙම කතා කරමු. මාධ්‍යට මේක යමක් කරන්න පුළුවන්ද කියන ඉස්සෙල්ලාම කතා කරමු. මම කියන්නේ අර කියපු ආකල්ප වෙන තැනකට ගෙනහිල්ලා තවදුරටත් ඉන්න බෑ යා යුතුයමයි කියන තැනට මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙන්න මාධ්‍ය බලපෑමක් කරන්න ඇති කියලා වගේ පොඩි කුකුසක් විතරක් මං හිතේ තියාගෙන ඔබතුමාට බාර දෙන ප්‍රශ්න. අනිවාර්යයෙන්ම. අපි මෙහෙම හිතමුකෝ මීට දශක කීපයක ඉස්සෙල්ලා බිහි වෙච්ච විවිධ ටෙලි නිර්මාණ එහෙම නැත්තම් වෙළඳ දැන්වීම් හරහා අර විදේශගත වෙලා ඉන්න පුද්ගලයෙක් පාට රට එනවා බොහොම සල්ලි කන්දරාවක් එක්ක ඇවිල්ලා හොඳට වියදම් කරනවා. ඒ මනසට ඒක ආවර්ධනවා. අනිත් පැත්තට සූරසේන මොඩල් එකේ සූරසේන මොඩල් එක ඔව් අනිවාර්යයෙන් ඊට පස්සේ දූදරුව වගේ එක්ක ඒ ටෙලි ඩ්‍රාමා සරහා ඒ හොඳ නිර්මාණ. හැබැයි ඒවායින් දෙන පණිවිඩය අපි හරියට ගත්තේ නැත්තම් බරපතල ඛේදවාචයකට යනවා. දැන් වර්තමානයේත් අපි කතා කරනවා. බලන්න ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක්. පුද්ගලික විශ්වවිද්‍යාලය හරහා අපි දකින බොහෝ ඇඩ්වර්ටයිස්මන්ට් වල නම් මේ පුද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධ හෝ මේ මතයක් කතා කරනවා නෙමෙයි. නමුත් පිටරටට වීසා ගන්න මේ පුද්ගලික විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා ඒ ඔස්සේ යන උපක්‍රමයක් අපේ සමහර ප්‍රජාවන් තුළ තිබෙනවා. ඒ හුදෙක්ම වීසා එක ගන්න එහෙම කට්ටියකුත් ඉන්නවා. ඒකම ව්‍යාපාරයක් විදිහට කරන්නේ. බලන්න ඇඩ්වර්ටයිස්මන්ට් එක වීසා ගැරන්ටිඩ්. එහෙම තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒ හරහාම චිත්‍රූපම වුණා. දැන් අපිට පුළුවන් නම් මාධ්‍ය හරහා පිටරටවල ඉන්න කට්ටිය අපිට මෙහෙට ගෙන්වනවා අධ්‍යාපනයට. අපේ විශ්වවිද්‍යාලවල අපේ අධ්‍යාපන ආයතනවල ඒක ගොඩක් හොඳයි. අපි උත්සාහ කරනවා මේ දිනවල වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලෙත් අපි උත්සාහ කරනවා අපේ මැද පෙළ දිග සිටින අපේ පුහුණු ශ්‍රමිකයන්ගේ ඊළඟ පියවරට අවශ්‍ය උපාධි මට්ටමට යම්කිසි වැඩ පිළිවෙලක් කරන්න. ඒ හරහා අපිට යම්කිසි ආදායමක් එනවා. මොකද ඒගොල්ලන්ගේ උපාධි මට්ටමට ආවහම හම්බෙන වැටුප වැඩි වෙනවා. හැබැයි මාධ්‍ය හරහා අපිට කළ යුත්තේ මොකද්ද? මම හිතනවා දැන් ඉන්දියාව වගේ ගත්තොත් එහෙම හැමතිස්සෙම මාධ්‍ය හරහා මේ අපේකම උද්දීපනය කරනවා. වන්දේ මාතර බොහෝ චිත්‍රපටිවල ඒ කියන්නේ ඉන්දියන්ස් කියන එක මම එක්තරා බොහොම කෙටියෙන් කියන්නම්. මම අර ශාස්ත්‍රීය මගේ පර්යේෂණයක ඉදිරිපත් කිරීමක් කරන්න එක රටකට යනවා. කරටකට ගිහිල්ලා මගේට හම් වෙන ඉන්දියන් යාළුවෙක් කීප දෙනෙක් අපි කතා කරගෙන ඉන්නකොට එතනත් ඒ ඉන්දියන් යාළුවෝ කීප දෙනෙක් ඔක්කොම ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒක මම ලංකාවේ කියලා මම බය නැතුව මම හඳුන්වලා දුන්නා මොසිලි. ශ්‍රී ලංකන් කියලා මම හඳුන්වලා දුන්නා. මේ අනිත් ඔක්කොම දැන් ඉන්දියන්ස්ලා. හැබැයි ටික වෙලාවකින් අර එක පුද්ගලයෙක් මට හෙනවා අම්මා කියලා කතා කරනවා. ඒ කියන්නේ පිටරටකට ගියාම අර ශ්‍රී ලංකිකේ හැබැයි ඉන්නේ ඉන්දියන්සත් එක්ක ඉන්දියාවේ කියාගෙන. දැන් එහෙම මට්ටමකටත් වැටිච්ච කට්ටියක් ඉන්නවා. පිටරටකට ගිහිල්ලා අන්න වෙන රටක පුද්ගලයෙක් විදිහට හැසිරෙගෙන අර එහෙම සංස්කෘතියක් ඩෙවලොප් සුද්දට වඩා සුද්දෙක්. අදිකටම හරි. කළු සුද්දෙක් කිව්වොත් හරි. මං කියන්නේ අපිට අභිමානයක් තියෙන්න ඕනේ අපි ශ්‍රී ලංකිකයෙක් කියලා කියන්නේ. අර බුද්ධිගල්නේ අපේ අපි මේක මාතෘකාවට කතා කළොත් ඒ අපෙන් එලියට යන අපේ පුද්ගලයා අඩුම ගානේ මම ශ්‍රී ලංකිකයෙක් කියලා කියන්න ඉදිරිපත් වෙනවා නම් අන්න ඔතන හදන්න. ඒ කියන්නේ අපෙන් එලියට ගිහිල්ලා මේ අපේකමත් එක්ක මම ශ්‍රී ලංකිකයෙක් මෙන්න අපේ රටේ කෑම අපේ රටේ මෙහෙමයි කියලා අපේ රට මාකට් කරන්න පුළුවන් මට්ටම අඩුම ගානේ සංචාරක ව්‍යාපාර සංචාරකිනවා. ඒ නිසා අර අපේකම රැකගෙන පිටරටකට යන්න පුළුවන් නම් මම හිතනවා අන්න ඒක හොඳයි. සහ අපි ඉගෙන ගත්ත පාසල, අපේ ගම, අපේ රට කියන්න අපි මැලි වෙනවා නම් මම හිතන අපිට ඔතන තමයි වැරදුනේ. අර ඉස්සෙල්ලා මාධ්‍ය කියන කතාවේ එක්තරා කොටසක ඒ කියන්නේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය ඇතුළේ ටෙලිවිෂන් කියන මාධ්‍ය ඇතුළේ බැලුවොත් මේ රට තවදුරටත් නම් ඉන්න ඕනේ නැති රටක් බවට තමයි කොයි වෙලාවෙ ජනමනසට උද්දීපනය කරමින් ඉන්නේ. ගොඩක් වෙලා රටේ සංවර්ධනය සම්බන්ධයෙන් වන විවිධ හරවත් වැදගත් ඕනතරම් ප්‍රවෘත්ති තියෙද්දී මාමගදී වෙඩිත බව ඝාතනය කර ඒ පිළිබඳව CCTV දර්ශන සහිතයි. දානකොට තව ටිකක් බලන්න හිතෙන විදිහට දානවා සංවේදී දර්ශන සහිතයි පරිසරය කියලා. බලන්නම හිතෙනවා. අර තියෙන්නෙම මෙන්න මේ කියන්නේ රටේ හැම තැනකම අපි ඒක මේකේ කොටසක් බවට පත් වෙලා මිනිස්සුන්ට මේ රට දාලා යන අදහසක් හිතේ පාළ වුණාට ඉන්න හිටින්න විදිය තනක් කොතනද තියෙන්නේ කාර්යාලීය ජීවිතය ඇතුලේ. අර කිව්වා වගේ වෘත්තියකට වෘත්තියක් කරගෙන යන්න බැරි හැමදාම බෝට් පුරුස්සන් ඉන්න විදිහේ උපාධියක් ගත්තට පස්සේ උපාධිධාරියෙක්ට රැකියාවක් නැති විදිහේ වටපිටාවක්. කොයිතරම් මහන්සිලා වෙහෙස මහන්සිලා වැඩ කළත් අවසානයේදී පවුලකට හරි වෙලා කන්න දෙන්න බැරි විදිහට පඩියක් ගන්න ඕනේ සමහරුගේ ගෙවල් වල කුකුල් මස් ටිකක් එදින. ඉතින් එහෙම මිනිස්සුන්ට විකල්පය මොකක්ද ඉතින්? අර හේන තත්ත්වයටම පත් වෙන සමහර තැන්වලදී සිද්ධ වෙනවා. ඔබතුමා කියව කාරණාවල පොදු එකතුවක් අරගෙන බැලුවම ඒ කියන්නේ රඳවා තබා ගන්න අපි මොනවා හරි කරන්න ඕනේ නැතිලම ඔබතුමාගෙන් අහුවනේ. අපි පුදුම දෙයක් කරනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එකම වෙනස් කරන්න සිස්ටම් චේන්ජ් කියන එක වෙන කතාවක්. මම මේ කියන්නේ මේ මේ යන පද්ධතිය මේ හැදිච්ච විදිය නෑ මේක තමයි සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කියන්නේ උදාහරණයක් අපි ඉස්සෙල්ලා ගත්තොත් ප්‍රවෘත්ති මාධ්‍ය තුල අපි කොහෙද දැකලා තියෙන්නේ නැත්නම් අපිට කොච්චර අමාරුද අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව අපේ වෘත්තිකයේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා දේශීය නිෂ්පාදනයක් කරා ලෝකෙ. ඒ ප්‍රවෘත්තිය කොතනද අපිට දාගන්න පුළුවන්? ඒ ප්‍රවෘත්තියට කොතනද තැනක් තිබෙන්නේ? මම මේ මාධ්‍ය මගේ මිත්‍රයන්ගෙන් මම ඇහුවාම ඇයි එහෙම කරන්නේ? අරව දාන්නේ ඇයිද උතින්? නෑ ඒ හිට් වෙන එක. රඳවා තබා ගැනීම ප්‍රවෘත්ති ඒ පැය භාගයේ ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම සඳහා යොදන. ඉතින් ඒ කියන්නේ මාධ්‍ය විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයාගේ ඉල්ලුමනේ. රටේ අපි අපේ ඉල්ලුම නෙමෙයි. ඉල්ලුමට සරිලන දේ දෙන්නේ නැත්තම් ඒක ඒ ව්‍යාපාරයේ බිඳ වැටෙනවනේ. විතර මාධ්‍යයට දොස් කියන්න බෑ ඒක මට්ටමකට. පැවැත්ම සඳහා මාධ්‍යයේ පැවැත්ම උදෙසා. එතකොට රාජ්‍ය මාධ්‍ය සමාජ දෙහෙම කුළු වෙලා එතකොට අනිවාර්යයෙන්ම කොහෙන්ද මේක පටන් ගන්න ඉවරයක් කරන්නේ? දැන් අපි තුමු මොකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොකක් කරනොත් අපි දකින්න ඉස්සර යනවා. හරිද? දැන් මේ ළඟදී මම දැක්කා හොමාගම් ප්‍රදේශයේ අර ගින්නක් ඇති වෙච්ච වෙලාවේ නිවේදනය යනවා කරුණාකර ඔතනින් අයින් වෙන්න. සුනාමි අපිට බොහෝ ජීවිත නැති වුණේ බලන්න මේක බලන්න ගිහිල්ලා. අපිට කොහෙද වැරදිලා තියෙන්නේ? මම නිරන්තරයෙන්ම කියන අපිට කොහෙද වැරදිලා තියෙනවා. මේ සමාජයේ පිරිහීමට ලක් වෙන ලොකුම කාරණාව අපිට මේ වැරදීම අපේ චින්තන රටාවන් වල තියෙන වැරදීම. ඒ නිසා අපි අපේකම ආරක්ෂා කරගෙන ශ්‍රී ලාංකිකයා කියන ඒ ගැඹීර බව අපේ අධ්‍යාපන රටාවල් සමාජය තුල මාධ්‍ය තුලින් ලබලා දෙන්න පුළුවන් නම් හිතට කාවත් ගන්න පුළුවන් නම් මම හිතනවා ඊටු ටික ඉබේම සිද්ධ වෙනවා. අපි එක අතකින් බැලුවම අවුරුදු 60 70ක් තිස්සේ නොරදවාම වරද්දගත්ත කණ්ඩායමක්. එහෙම තමයි අපි ආයේ ඒකට වරදින්න ඉඩක් තිබ්බේ නෑ. අපි අනිවාර්යෙන් වරද්දගත්තා. හැබැයි මේ අපව බුද්ධිගල්නේ කියන එකේ අපේ රටට අත්‍යවශ්‍ය මිනිස්සු අපිව අතහැරලා යන කතාව ඇතුළට එනකොට සමහර චෝදනා කරනවා ආසන්න වර්ෂ කිහිපයක් මේක ඉලක්කම කියන්නේ ඔබට කැමති ඉලක්කමක් තියාගන්න පුළුවන් ඔබතුමාට කැමති ඉලක්කමක් තියාගන්න පුළුවන්. තත්ත්වය බරපතල වෙන්න ගත්තේ ටිකක් මේ ආසන්න අවුරුදු කිහිපයකදී කියලා. එකග වෙන්න හරි නැති වෙන්න හරි පුළුවන් ඔබතුමාට අනිවාර්යයෙන් එකග වෙන්න සිද්ධ වෙනවා. ඒක අපි සමාජයේ අපි ගැටෙනකොට අපි දකින්න දෙයක්. ඒක එකපාරට ලොකු අපි කියන ලොකු පිම්මකින් ඒක ආවා. ඇයි එහෙම වුනේ? ලොකු කලකිරීමක්. මිනිස්සුන්ගේ අපි එදිනදා ජීවත් වෙන්නේ කොච්චර කළත් ඔච්චර තමයි වගේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු එක්කනේ ජීවත් වෙන්නේ. අපිට බලාපොරොත්තු නැත්නම් අපි ජීවිතේ විඳින්නේ නැහැ. අපිට අපේ ජීවිතය තුළ අපිට බලාපොරොත්තු තියෙනවා. ඒතර පසුගිය කාලේ අපි දැක්ක දෙයක් තමයි බොය කියන කාලවකවානුව අපි ලොකු බලාපොරොත්තු සමුදායක් අපි සිත් තුළට නිර්මාණය වුණා. අපේ හීනටියක් ලොකු එකක් වුණා. අපේ හීනේ ලොකු වුණා. ඒ කියන්නේ ලොකු හීනේ හැබැයි ළඟාකරගත හැකි හීනයක් වට අපි චිත්‍රූපවන්න ගත්තා. ඊට පස්සේ මේක කඩාවැටුණා. ඒවට ලස්සන ස්ලෝගන් තිබුණා. සෞභාග්‍යමත් රටක්. ආශ්චර්යවත් රටක්. ඉන්න හිතෙන රටක්. ඉතුරුනේ අන්තිමට දාලා යන්න හිතෙන රටක්. බලාපොරොත්තු ලොකුයි. ලොකු ලස්සන වචන තිබුණා අපිට. අපිට ඒ බලාපොරොත්තු ලොකු. ඒ කියන්නේ දාල යන්න හිතන රටක් බවට තාම්පත් වෙලා නැහැ. තාම්පත් වෙලා නැහැ. හැබැයි අපි මේකට හරියට දැම්ම මොනවත් නොකළොත් දාල යන්න හිතන රටක් බවට පත් වෙනවා. අර සීනි ලඩාගේ පොඩි තුවාලේ වගේ තමයි. අනිවාර්යයෙන්ම. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම යනවද? එහෙම වෙන්න බෑනේ. ඔව්. ඉතුරු වෙන්නේ කවුද? අපි කතා කළ යුතු මාතෘකාවක් නෙමෙයි. සමහර දේශපාලනඥයා කැමති ඒ බලප්‍රදේශය තුළ අර උගත් බුද්ධිමත් පිරිස නැති වෙනවා. අනිවාර්යයෙන් ඒ තුළ දේශපාලන වේදිකාව තුළ මැතිවරණයකදී අර අපි කියන විවිධ උප්පරවැටි විවිධ රැවටීම් අපි කියන විවිධ කැරට්ටල දෙන්න පුළුවන්. ඒ අපි හවන්ට වඩා කැරට් කාපු මිනිස්සු අනිවාර්යයෙන්. අද දිනේත් හෙටත් බොහෝ දුරට අපි කැරට් කනවා. ඒ නිසා අපි මේ කන කැරට්ටලය දිරවනවාද නැද්ද කියන කාරණා පැත්තකට දාලා කැරට් වෙනුවට වෙන පෝෂ්‍යදායී ආහාරයක් අපිට ගන්න පුළුවන් නම් කැරට් හොඳයි. ඕනට වඩා ඕනේ නෑ. ඕනම එකක්. හරි. හැබැයි කෙසේ වෙතත් මේ තත්ත්වයන් අනිවාර්යෙන්ම වෙනස් විය යුතු තැනක තියෙන්නේ. මොකද දැන් මේක ටිකක් වැඩි උණුසුමක් දැනෙන්න හැඟෙන්න පටන් ගන්න තියෙනවා. රටට වැදගත්ම මිනිස්සු පවා කවදාවත් මේ රට දාලා යයි කියලා විශ්වාස නොකරපු මිනිස්සු පවා රට ගැන උද්දාමයෙන් කතා කරපු කලාකරුවන් පවා මේ සියල්ල අතහැරලා දාලා යන නිසා කලාවටවත් බැරි දඩුම තරණය. අපිට සමහර ශාස්ත්‍ර පිළිබඳව විශ්වාසයක් නැහැ ගොඩක් දේවල් සම්බන්ධයෙන්. හැබැයි රටක් පිළිබඳව වන හැඟීම ජනිත කරන්න මේ පොළවේ තවදුරටත් මුල් ඇදලා මිනිස්සුන් තියාගන්න කලාවටවත් බැරි වේදන දෙයක් කරන්න. කලාවටවත් බැරිවේද කියන එකට මම මෙන්න මෙහෙම කියන්නම්. කලාවට විතරම මම හිතන්නේ මේ දේ කරන්න පුළුවන්. මොකද මනසට කාවත් දන්න පුළුවන් නිර්මාණය කරලා මේ චිත්‍රූප මවන්න පුළුවන් කලාවට. විවිධ ශාස්ත්‍ර වෛද්‍ය වෘත්තිය ඉංජිනේරු මේ ඔක්කොම මේ ශාස්ත්‍රනේ. මේකට උඩින් කලාවට පුළුවන්. විවිධ නිර්මාණය කරලා මේ අපේකම සහ ඒ සිතන ආකාරය. එහෙම නැත්නම් අපි මේ අපි කියනවනේ මේ සුදු කොලර වයිට් කොලර් ජොබ්ස් අපි එහෙම යුගයක් තිබුණානේ. හරිද? හැබැයි අර කිට් එක ගහගෙන වැඩ කරන ගෑරේජ් එකට ගිහිල්ලා එදා හම්බ කරන මුදල හරි වැඩි. ඒව පිළිගන්න ඕන. දැන් උදාහරණයක් අපි මෙහෙම මම දැක්ක ඒකත් සමාජ මාධ්‍ය තුල තියෙනවා මේ මේ දුව දැන් කවුද බඳින්න හදන්නේ? ආ මම පයිලට් කෙනෙක් නේ. එයා මොකද කරන්නේ? ගුවන් යානයක් කෙලවනවා. ආපෝ ඩ්‍රයිවර් කෙනෙක් බඳින්න එපා. මම කියන්නේ අපිට උතන් නිර්මාණය කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. කලාවත් එක්ක බද්ධ වෙච්ච. මනසට කොහොමත් හොඳයිනේ කලාව. හැබැයි සමහර කලා නිර්මාණ මනසට හොඳද රටට හොඳද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඔක්කොම තියෙනවා. නිසා රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න. රටේ අනාගතය මම හිතන්නේ කලාවයි අපි කියනවා රටේ ඉදිරි දැක්මයි එකට සම්බන්ධ වෙන්න ඕන. කලා නිර්මාණයක්ද ඉන්දියාවේ වැඩේ කරනවා. ඉන්දියාවේ වැඩේ කරනවා. නවීන තාක්ෂණය තුල මම කියන්න උදාහරණ මෙහෙම. දැන් විවිධ රටවල් වල තමන්ගේ ඉදිරි තාක්ෂණික විප්ලවත් එක්ක කලාව නිර්මාණය කරනවා. අපි ගත්තොත් නයිට් රයිඩර් වගේ ටෙලි වෘත්තාන්තයක්. ඒකේ පෙන්නනවා මේ තනියම වාහනයක් යන විදිහ ඒකේ තමන්ගේ ඩ්‍රයිව් කරගෙන. අද ඒ දවස්වල අපි මේක නිකන් මනක් විය නොහැක්කක් වගේ බොහොම පුදුමෙන්නේ. අද මම හිතන්නේ ඒ ඇවිල්ලා එක්තරා වෙළඳ දැන්වීමක් මේ ගත්තොත් ඉදිරියේදී නිර්මාණය වෙන අපේ නිෂ්පාදන ලෝකයට කාවත්තන්න කලා නිර්මාණ භාවිතා කරනවා. ඒක හරි ලස්සනයි. ඔව්. ඒකේ සමහර තැන්වල තියෙන ප්‍රශ්නේ ස්වතන්ත්‍ර නම් මොන තරම් හොඳ එකක් වුණත් ලොකු වටිනාකමක් නැහැ. පරිවර්තනයක් හා එක විශ්ව සාහිත්‍යය. එහෙම දේවලුත් අපේ රටේ අපේ මේ මතක රාක්ෂාතර අපි තැන්පොත් හැටියට තැන්පත් කරගෙන ඉන්න ආකාරයක් දකින්න තියෙනවා. එක මේක තනක් මේ දේවල් වෙනස් කරන්න අඩුම තරමේ. ශ්‍රී ලංකාව සංවර්ධනය කළ යුත්තේ ශ්‍රී ලංකාව හැටියටයි කියන එක මම කියන කතාව. ඉතිහාසෙන් නම් අපිට ඉගෙනුවේ අපිට කවුරුත් කිව්වේ මේ රට කවදා හරි සිංගප්පූරුවක් කරනවා කියලා. එහෙම ඇහුවම මිනිස්සු අනාගත මේ වචනේ ආහාපුරා කියලා පළමු වතාවට අහන දරුවා හිතනවා ලෝකයේ හොඳම එක සිංගප්පූරුව. කවදාද දවසක ලංකාව සිංගප්පූරුව වෙන්නේ නැති නම් මම යන්න ඕනේ සිංගප්පූරුව. උදාහරණ කියන්නේ ඔන්න ඔය මම අපිට කවුරුත් කියන්නේ අපි මේක හදනවා. අන්න අහවල් පුළුවන් නිව්යෝක් විදිහට. ඒතර හිතනවා ජීවිතේ දින නිව්යෝක් කළා කියලා. ඔතන තමයි අපිට වැරදුනේ. මං කිය හැමදාම කියන්නේ ඒක. අපි ශ්‍රී ලංකාව ගොඩනගනවා කියන මානසික මට්ටමට එනවනම් ලංකාව ලංකාවක් කරනවා කියලා කියන අපිට කවුරුත් හිටියේ නැහැ. හිටියේ නැහැ. එහෙම හිටියේ නැහැ. ඒ ඔතන තමයි අපිට වැරදි තැන. කැඳකෝප්පය කොහොමද පිටරටින් එන අර කිරි පවුඩයකට පරිවර්තනය කළේ? කැඳ බීලාද ඉන්නේ? ඔව්. ඔයා කැඳ බීලාද ඉන්නේ කියලා ඒක බොහොම අර පසුගාමී තත්වයකට පත් කරනවා. වැද්දෙක් වගේ. වැද්දෙක් වගේ. කැඳ බොන්නේ කොහොමද? මං ඕව තමයි අපිට වැරදිච්ච දැන. අපි කැඳ බොන්න නැතුව යනවා. ඒ කියන්නේ අපි මං කියන්නේ අපිට හැඟීමක් තියෙන්න ඕනේ. දැන් මං උදාහරණයක් මෙහෙම කියන්නම්. අපි මේ වර්තමාන තාක්ෂණය අපේ තරුණ පරම්පරාව අපි හැමෝම එකතු වෙලා මේක බදාගෙන තිබෙන්නේ ඒ තුල අපි යටහිතේ තිබ්බ අර හැඟීම් අපේකම එකිනෙකාට සමාජයේ එකිනෙකාට බද්ධ වීම මේ සියල්ල නැති වෙලා තියෙනවා. උදාහරණයක් කියන්නම් කොහොම සරල කලා නිර්මාණ. දැන් ගොළු හදවතේ ධම්මී ගෙනත් දෙනවනේ අර වෙරළු ටිකක්. මේ වෙරළු ආදරයට දෙන්න තියෙන හොඳම වෙරළු ගිරි ගන්නවනේ. ඒ බැඳීමක්නේ. ඒ සින්දු අපිට අද බලන්න පුළුවන්. හරි ලස්සනයිනේ. හොඳ කලා නිර්මාණ. එතන ඒක බලනකොට අපිටත් ඒ බැඳීම එනවනේ. හැබැයි අද වෙරළු ගෙඩියක් ගෙනත් දුන්නොත් අපි ළඟ තියෙන අපි නැගිටලා යනකොට වෙරළු ගෙඩිය අමතක අපි අරගෙන යන මොබයිල් ෆෝන් එක. කාලේ තිබ්බා Apple 600යි. Apple කිලෝ එක රුපියල් 200යි කියලා. දැන් වෙරළු ටිකක් පාගන්න අපිට සෑහෙන දුෂ්කර ක්‍රියාවක නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දෙල් කඳ පොලිත් නැත්නම් තව කොහෙර ගිහලා හොයන්න සිද්ධ වෙලා තියෙනවා. කැලෑ මාකට් යන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. හැබැයි යන හැමතැනම Apple නම් කුණු වෙවි පාර විසිකනවා. මේ මෑතකදී හැරෙන්න කලින් තිබිච්ච තත්ත්වයත් එක්ක අරගෙන යනවා. ඉතින් මේ දේවල් වෙනස් කරොත් අපි මම විශ්වාස කරන විදිහට මේ රටේ මිනිස්සු මේ රට ආදරයෙන් බදා වැළඳගෙන ඉඳීවි. එහෙම රටක් පිළිබඳව වන සුබ සිහිනයක් නිමිති කරගෙන තමයි අද අපි බුද්ධිගලණේ අපේ මාතෘකාවේ හැටියට නාම පූර්වයේ හැටියට තියාගෙන මේ පූර්වෙන් පිටිපස්සේ ගොඩක් දේවල් සාකච්ඡා කරන්න උත්සාහ කළේ. ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපති මහාචාර්ය මහේෂ් එදිරිසිංහ විද්වතානන්ද. අපේ ගෞරවනීය ස්තුතිය. විශාල ප්‍රශ්නයක්. කොහෙන්ද මේක අපි හමාර කරන්න ඕනේ? පටන් ගන්නකොටම තනක් යෝජනා කරනවා. කලාව අපේ චින්තන පරම්පරාවන් මේ වගේ දේවල් වලින් අපි පිටට ගිහිලා උත්සාහ කරමු. තවදුරටත් අපි එක පවුලක් හැටියට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදා ගන්න. ස්තුතියි නැවතත්. නමස්තුති. ප්‍රේමතුරුනේ සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.